ඩොප්ලාචරණය පටන් ගන්න හදන්නේ. පාඩම ඩොප්ලාචරණය. දැන් ඔය ශබ්දය ඇහුනේ ප්‍රභවයකින්. ශබ්දයක් ඇති වෙන්නේ ප්‍රභවයකින්. අතෝසිම අපි කියනවා මේ ප්‍රභවයක් මගින් ධ්වනි තරංගයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ යම් තැනක ප්‍රභවයක් කම්පණය වෙනකොට ඒ ප්‍රභවයට යාබද එහෙම නැත්නම් ඒ ප්‍රභවයේ තියලා තියෙන මාධ්‍ය අංශු කම්පණය වෙනවා. ඒ මාධ්‍ය අංශු කම්පණය මාධ්‍ය ඔස්සේ ගමන් කරනවා. ඉතින් මේ අංශුන්ගේ කම්පණය කම්පන ශක්තිය මාධ්‍ය ඔස්සේ ගමන් කිරීම ඒ කම්පන ශක්තිය ගමන් කරන්නේ යාබද අංශු වලට ශක්තිය හුවමාරු කර ගැනීමෙන්. ඉතින් අර ප්‍රභවයේ තියෙන තැන අංශු ටික කම්පණය වෙනකොට ඒ අංශු වලට යාබද අංශු කම්පණය වෙන්න පටන් ගන්නවා ඒ අංශුන්ගේ කම්පණය නිසා. ඉතින් ඔහොම කම්පණය දිගටම යනවා. ඉතින් ඒ දිගටම ගමන් කරන කම්පණයට තමයි කියන්නේ ධ්වනි තරංගයක් කියලා. එතකොට ඔය ධ්වනි තරංගය කනකට ආවහම කනේ සංවේදනයක් ඇති කරනවා ශබ්දය කියලා. ඉතින් අර කනේ තියෙන සංවේදී පරාසය අනුව තමයි තීරණය වෙන්නේ කනේ මේකෙන් ශබ්දයක් ඇති කරනවද කියන එක. මොකද අපි පස්සේ කතා කරනවා මේ සමහර සංඛ්‍යාත මගින් කනේ සංවේදනයක් ඇති කරන්නේ නැහැ. ඒ කියන්නේ කන සමහර සංඛ්‍යාත වලට සංවේදී නැහැ. සමහර ඉතා ඉහළ සංඛ්‍යාත වලට සංවේදී නැහැ. අපි කියනවා එහෙම ඉහළ සංඛ්‍යාත අතිධ්වනි තරංග කියලා. හර්ට්ස් 20,000ට වඩා වැඩි සංඛ්‍යාතයේ සහිත තරංග වලට සංවේදී නැහැ කියලා සාමාන්‍යයෙන් කියනවා. ඊළඟට අදෝධනික තරංග හර්ට්ස් 20ට වඩා අඩු සංඛ්‍යාතයේ සහිත තරංග වලටත් මේ කන සංවේදී නැහැ. එතකොට හැම සංඛ්‍යාතයකටම කන සංවේදී වෙන්නේ නැහැ. ඒ වගේම කනට සංවේදී වෙන්න අවශ්‍ය තරම් ඒ ශබ්දයක තීව්‍රතාවයක් තියෙන්නත් ඕන. ඉතින් මේ පිළිබඳව අපි මේ කාරණා පිළිබඳව අපිට පස්සේ සාකච්ඡා කරන්න වෙනවා පාඩමක් තියෙනවා. මෙතනදි මට කියන්න ඕන වෙන්නේ කනේ ශබ්දයක් ඇති කරන්න ධ්වනි තරංගයට පුළුවන් කනට සංවේදනයක් ඇති කරන්න. ඉතින් ඒ කනේ ඇති කරන සංවේදනය තමයි ශබ්දය කියලා කියන්නේ. ඒතකොට දැන් අපිට ශබ්දයක් ඇහුණා නම් ඒ ශබ්දය අපේ කන වෙතට ආවේ ධ්වනි තරංගයක ස්වභාවයෙන්. ඒ ධ්වනි තරංගයේ කනට ආවහම කන සංවේදනය කරගන්න එක ශබ්දයක් විදිහට. එතකොට ඒ ධ්වනි තරංගයේ ඇති උනේ ප්‍රභවයක් ආධාරයෙන්. එතකොට මේ ශබ්දය කියන එක නිරීක්ෂණය කිරීම සඳහා අපිට ප්‍රභවයක් තියෙන්න ඕන. ප්‍රභවයක් තියෙනකොට තමයි ධ්වනි තරංගය ඇති වෙන්නේ. ප්‍රභවයක් නැත්තම් ධ්වනි තරංගයක් ඇති වෙන්න බෑ. ඒක ප්‍රභවයක් තියෙන්න ඕන. ප්‍රභවයක් තියෙනකොට ධ්වනි තරංගයක් ඇති වෙන්න පුළුවන් මාධ්‍යයක් තියෙනවා නම්. ඒ වගේම ශබ්දයක් අහන නම් කනක් තියෙන්න ඕන. කනක් නැත්තම් ශබ්දයක් ඇති වෙන්නේ නැහැ. එතකොට කන කියලා කියන්නේ නිරීක්ෂකයා. කනක් තියෙනවා කියන්නේ නිරීක්ෂකයා. ඉතින් සමහර වෙලට අපිට මේ කනක්ම නැති වෙන්නත් අවශ්‍ය වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. සමහර වෙලට ඔය ශබ්දයට ධ්වනි තරංග වලට සංවේදී තීව්‍රතාව වලට සංවේදී උපකරණයක් වුණත් කමක් නැහැ. එතකොට ඒකෙන් ඒ ධ්වනි තරංගේ අනාවරණය කරගන්න ඕනේ. නමුත් අපි ඉදිරියට මේ කරගෙන යනකොට නම් සමහර විට අපි අජීව වස්තුවක් මත වුණත් පතනය වෙන ධ්වනි තරංග ඒ වස්තුව මගින් නිරීක්ෂණය කරනවා හැටියට සලකන්න අවස්ථා තියෙනවා. ඒ කොහොම වුණත් මේ ශබ්දය කියන එක අහන්න නම් කනක් ඕනේ. ඉතින් කනක් කියලා කියන්නේ නිරීක්ෂකයෙක්. මම කිව්වා දැන් නිරීක්ෂකයා කියන්නේ සමහර විට අනාවරණයක් වෙන්නත් පුළුවන්, උපකරණයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ප්‍රභවයක් තියෙනත් ඕන. ප්‍රභවයක් තියෙනවා, නිරීක්ෂකයෙක් ඉන්නවා. මේ දෙකම තියෙනකොට තමයි ශබ්දයක් ඇහෙන්නේ. ඉතින් ශබ්දයක් අපි අහනකොට ඒ ශබ්දයේ සංඛ්‍යාතේ ඒ ශබ්දයේ සංඛ්‍යාතේ අපේ කනේ යම්කිසි සංවේදනයක් ඇති කරනවා. ඉතින් සංඛ්‍යාතේ වෙනස් වෙනකොට මේ ඇති කරන සංවේදනෙත් වෙනස් වෙන කියන්නේ අපිට ඒක වෙනස් ශබ්දයක් විදිහට ඇහෙන්නේ. වෙනස් සංඛ්‍යාත සහිත ශබ්දයක් අපිට ඇහෙන්නේ වෙනස් ශබ්දයක් විදිහට.
एक संख्या दे संख्या दे तब संख्या दे එතකොට මේ සංඛ්‍යාත වෙනස් වෙනකොට අපේ කනට ඒක සංවේදී වෙනවා. සංඛ්‍යාත වෙනස් 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 සංඛ්‍යාත වෙනස් වෙනස් විදිහට කනට සංවේදී වෙනවා. ඉතින් ශබ්දයේ උපදවන නැත්නම් ධ්වනි තරංගයේ උපදවන ඒ ප්‍රභවයේම සංඛ්‍යාතයේ වෙනස් වීම මගින් උපදවන ධ්වනි තරංගය එතකොට ඇති වෙන ශබ්දයේ සංඛ්‍යාතයේ වෙනස් වෙන අවස්ථා තියෙනවා. එතකොට අපිට ඒක වෙනස් විදිහට කන මගින් සංවේදනය කරගන්න පුළුවන්. නමුත් මේ සංඛ්‍යාතේ වෙනස් වීම කෙරෙහි බලපාන තව කාරණයක් පිළිබඳව සාකච්ඡා කරන්න තමයි මේ පාඩමේ ආරම්භය. වෙනස් වෙනස් සංඛ්‍යාත වලින් ශබ්ද උපදවන්න පුළුවන් වෙනත් වෙනත් වස්තු වලට, උපකරණ වලට, ප්‍රභව වලට. නමුත් මෙතනදී මේ අපි සාකච්ඡා කරන්න හදන්නේ වෙනස් ක්‍රමයක්. ඒ කියන්නේ සංඛ්‍යාතේ වෙනස් වීමට හේතු වෙන වෙනත් ක්‍රමයක් පිළිබඳව. අතොසෙම ඒක තමයි මේ අපි ඩොප්ලාචරණය කියලා හැඳින්වෙන්නේ. ඔන්න මම ගණන්කෝ මෙහෙම උදාහරණයක් ප්‍රභවයක් තියෙනවා. සමහරට ප්‍රභවයක් කියලා කියන්නේ යම්කිසි පුජ්‍යලෙක් අපි හිතමුකෝ ගිටාර එකක යම්කිසි තතක් වාදනය කරනවා කියලා. යම්කිසි සංඛ්‍යාතයේ සහිත ස්වරයක් වාදනය කරනවා. එතකොට ඒක තමයි ප්‍රභවය. ඒක තමයි ප්‍රභවය. එහෙම නැත්නම් අපි හිතමුකෝ සමහර පුජ්‍යලෙක් යම්කිසි ස්වරයක් බටනලාවකින් වාදනය කරනවා නම් ඒක තමයි ප්‍රභවය. එහෙම නැත්නම් සයිරන් එකක් වෙන්න පුළුවන්, වාහනයක නලාවක් වෙන්න පුළුවන්. ඒ මොකක් වුණත් ඒ ශබ්දයේ උපදවන එක තමයි ප්‍රභවය. එතකොට ඒ යම්කිසි තැනක ප්‍රභවය අපි හිතමු නිශ්චලව තියෙනවා. ඒක අහන පුජ්‍යලයා, ඒ ශබ්දය නිරීක්ෂණය කරන පුජ්‍යලයා අපි තුමු තවත් තැනක නිශ්චලව ඉන්නවා. තවත් තැනක නිශ්චලව ඉන්නවා. අර අපි කියන්නේ ඔබත් ඔහොම ඔතන ඉන්න, මමත් මෙහෙම මෙතන ඉන්නවා. ඔබත් ඔහොම ඔතන ඉන්න, මමත් මෙහෙම මෙතන ඉන්නවා. අන්න එහෙම ප්‍රභවයක තැනක නිශ්චලව තියෙනවා, නිරීක්ෂණකයා තව තැනක නිශ්චලව ඉන්නවා. අන්න එහෙම වුණොත්, ඒ කියන්නේ ප්‍රභවයේ සහ නිරීක්ෂකයා කියන දෙන්නම නිශ්චලතාවයේ හිටියොත්, නිරීක්ෂකයා විසින් නිරීක්ෂණය කරන සංඛ්‍යාතය, ඒ ශබ්දය ඔහුට ඇහෙන සංඛ්‍යාතය හරියටම ප්‍රභවයේ මගින් නිකුත් කරන තරංගයේ සංඛ්‍යාතයට සමාන වෙනවා. නිරීක්ෂකයා විසින් නිරීක්ෂණය කරන සංඛ්‍යාතය ප්‍රභවයේ මගින් නිකුත් කරන තරංගයේ සංඛ්‍යාතයට සමාන වෙනවා. හැබැයි නිරීක්ෂකයා සහ ප්‍රභවය එකිනෙකට සාපේක්ෂ චලිතයක් ඇති කළොත්, එහෙම නැත්නම් නිරීක්ෂකයා සහ ප්‍රභවය අතරේ එකිනෙකට සාපේක්ෂ චලිතයක් ඇති වුණොත්, අන්න නිරීක්ෂකයා විසින් නිරීක්ෂණය කරන සංඛ්‍යාතය ප්‍රභවයෙන් තරංගයේ නිකුත් කරන නියම සංඛ්‍යාතයට වඩා වෙනස් වෙනවා. මෙන්න මේ සංසිද්ධිය තමයි අපි හඳුන්වන්නේ ඩොප්ලාචරණය කියලා. ඊටත්වසෙම අපි මේ උසස් පෙළ විෂය නිර්දේශයට අනුකූලව ධ්වනි තරංගවල සිදුවන ඩොප්ලාචරණය පිළිබඳව සාකච්ඡා කළත්, හැම තරංගයක්ම ඩොප්ලාචරණයට ලක් වෙනවා. ආලෝක තරංග ඩොප්ලාචරණයට ලක් වෙනවා. ජල තරංග, රැලිති ටැංකියක ඇති වෙන රැලිති ඩොප්ලාචරණයට ලක් වෙනවා. සෑම තරංගයක්ම ඩොප්ලාචරණයට ලක්වීමේ හැකියාව තියෙනවා. ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරොත්
ඕනෑම තරංගයක් ඩොප්ලර් චලනයට ලක් වෙනවා. නමුත් අපේ විෂය නිර්දේශයට අනුකූලව අපි සාකච්ඡා කරන්නේ ධ්වනි තරංගවල සිදුවන ඩොප්ලර් ආචරණය. එතකොට ප්‍රභවයක් සහ නිරීක්ෂකයෙක් එකිනෙකට සාපේක්ෂව චලනය වෙන අවස්ථාවකදී තමයි මේ ඩොප්ලර් ආචරණය කියන සංසිද්ධිය සිද්ධ වෙන්නේ. සාපේක්ෂ චලිතයක් තියෙන්න ඕන. චලිතයක් තිබුණට හරියන්නේ නැහැ. සාපේක්ෂ චලිතයක් තියෙන්න ඕනේ. මොකද චලිතයක් තිබ්බට දැන් අපි ගත්තොත් ඉතින් මේ හැම වස්තුවක්ම චලනය වෙනවනේ. විශ්වයේ මොකද්ද නිශ්චලව තියෙන්නේ? විශ්වයේ තියෙන වස්තුන්ගෙන් කිසිම වස්තුවක් නිශ්චලව තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මහා පිපරුම්වාදයට අනුව ගත්තහම නම් ඒ වගේම ඉතින් ඒ වාදයේ පොඩ්ඩක් පැත්තකින් දීලා බලුවොත් නම් මොකක්වත් චලන වෙනවද කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. නිරපේක්ෂ වශයෙන් හැබැයි අපිට සාපේක්ෂ චලිතය නිරීක්ෂණය කරන්න පුළුවන්. සාපේක්ෂ චලිතය නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් ඒ කියන්නේ අපිට පේන විදිහට එහෙම නැත්නම් නිරීක්ෂකයෙකුට පේන විදිහට යම්කිසි නිරීක්ෂකෙක් නිරීක්ෂණය කරන විදිහට වස්තුවකට සාපේක්ෂ චලිතයක් පැවතිය හැකි. දැන් අපි හිතමුකෝ මෙහෙම මේ ඔන්න එක වස්තුවක් තියෙනවා. මේක අපි හිතමුකෝ නම් නිරීක්ෂකයා කියලා මේ ඊට ඉදිරියෙන් ප්‍රභවයක් තියෙනවා. S කියලා මම දක්වනම් ප්‍රභවයේ සෝස් නිරීක්ෂකයා ඔබ්සර්වර්. එනිසා ඔන්න ඉදිරියෙන් ප්‍රභවයක් තියෙනවා. පිටිපස්සෙන් නිරීක්ෂකෙක් ඉන්නවා. ප්‍රභවය යම්කිසි ප්‍රවේගයකින් යුතුව මේ දකුණු පැත්තට ගමන් කරනවා. අපි තුමු ප්‍රභවය U ප්‍රවේගයෙන් දකුණට ගමන් කරනවා කියලා. නිරීක්ෂකයත් එම ප්‍රවේගයෙන්ම දකුණට ගමන් කරනවා නම් නිරීක්ෂකයට සාපේක්ෂව ප්‍රභවයට ප්‍රවේගයක් නැහැ. නිරීක්ෂකයට සාපේක්ෂව ප්‍රභවයට ප්‍රවේගයක්වත් නැහැ. ප්‍රභවයට සාපේක්ෂව නිරීක්ෂකයට ප්‍රවේගයක්වත් නැහැ. එහෙනම් මේ දෙන්න අතරේ සාපේක්ෂ ප්‍රවේගයක් නැහැ. ඉතින් ඔය දෙන්න අතරේ සාපේක්ෂ ප්‍රවේගයක් නැත්නම් ඩොප්ලර් චරණයකුත් නැහැ. මොකද ඩොප්ලර් චරණය කියන සංසිද්ධිය අර්ථ දැක්වීමට අනුව ඩොප්ලර් චරණයක් සිදුවීම සඳහා ප්‍රභවයේ සහ නිරීක්ෂකයා අතරේ සාපේක්ෂ චලිතයක් තියෙන්න ඕන. මම පාරයින හිටගෙන හිටියා. නිශ්චලතාවේ මහා පාරයිනේ වාහන යන පාර. ඉතින් වාහන යනවා මාව පහු කරගෙන. සමහර වාහන ඒ නලාව නාද කරමින් යනවා. ඉතින් එක එක නාද සහිත විවිධ විදිහේ නාද සහිත නලා තියෙනවා ඒ වාහනවල. ඒ වාහන නලාව නාද කරගෙන මාව පහු කරගෙනම මාව පහු කරගෙන යනකොට ඉස්සෙල්ලම වාහනේ මං දෙසට එනවා. ඈත එනකොට මං බලා ඉන්නවා. මං ඉන්න පැත්තට වාහනේ එනවා. මා දෙසට එනවා. ඊළඟට මාව පහු කරගෙන මගෙන් ඉවතට යනවා. එහෙම දෙසට ඇවිල්ලා ඉවතට යනකොට මට නිරීක්ෂණය කරන්න ලැබෙනවා සංඛ්‍යාත වෙනස. එනකොට ටිකක් සංඛ්‍යාතය වැඩි. මං දෙසට එනකොට ටිකක් සංඛ්‍යාතය වැඩි. පහු කරගෙන යන ගාල සංඛ්‍යාතය අඩු වෙනවා. ඒ සංඛ්‍යාත වෙනස ඇති උනේ ඒ වාහනේ චලිතය නිසා. ඒ නලාව වාහනේ නිශ්චලව තියාගෙන එකතැන තියාගෙන නාද කළා නම් නලාව මට සංඛ්‍යාත වෙනසක් ඇහෙන්නේ නැහැ. එහෙම වෙනසක් ඇහෙන්නේ නැහැ. නමුත් වාහනේ ගමන් කරපු නිසා මම පහු කරගෙන මට ඒ නාදේ වෙනසක් නිරීක්ෂණය කරන්න ලැබුණා. ඉතින් මේ ඒ ඒ සංසිද්ධිය තමයි ඩොප්ලර් චලනය කියලා කියන්නේ. එතකොට මම නිශ්චලව හිටියා. එතකොට නිරීක්ෂකයා නිශ්චලයි. පාර ගිය වාහනේ තමයි ප්‍රභවය. නාද කරගෙන නලාව නාද කරගෙන ගිය වාහනේ තමයි ප්‍රභවය. ඇත්තටම නලාව තමයි ප්‍රභවය. ඒක චලනය වෙනවා. ඉතින් එතකොට ඒ ප්‍රභවය සහ නිරීක්ෂකයා අතරේ සාපේක්ෂ චලිතයක් ඇති වෙනවා. මොකද නිරීක්ෂකය නිශ්චල වෙද්දී ප්‍රභවයේ චලනය වෙනකොට දෙක අතරේ සාපේක්ෂ චලිතයක් තියෙනවා. එතකොට ඩොප්ලර් චරණය වෙනවා. සමහර විට ඒ ප්‍රභවයේ නිරීක්ෂකයා දෙසට එන අවස්ථාවක් වෙන්න පුළුවන්. නැත්නම් නිරීක්ෂකයාගෙන් ඉවතට යන අවස්ථාවක් වෙන්න පුළුවන්. කොහොම වුණත් සාපේක්ෂ චලිතයක් තියෙනවා. ඒ නිසා ඩොප්ලර් චරණය සිද්ධ වෙනවා. අපි හිතමුකෝ මේකේ නිරීක්ෂකයා ප්‍රභවයේ නිශ්චලව තියලා
ප්‍රභවයේ නිශ්චලව තියලා නිරීක්ෂකයා ගමන් කළා නම් ඒ නිරීක්ෂකයා සහ ප්‍රභවය අතර සාපේක්ෂ චලිතයක් ඇති වෙනවා ඩොප්ලාචරණය කියන සංසිද්ධිය සිද්ධ වෙනවා දැන් අපි හිතමුකෝ තවත් අවස්ථාවක් නිරීක්ෂකයා සහ ප්‍රභවය කියන දෙකම චලනය වෙනවා ඒ පැත්තේ ඉඳලා එක වාහනයක් එනවා නලාව නාද කරගෙන මම තව වාහනයක් ඩ්‍රයිවිං කරගෙන ඒ පැත්තට යනවා එතකොට මම තමයි නිරීක්ෂකයා ඒ එන වාහනේ තමයි ප්‍රභවය අපි එකිනෙකා දෙසට ගමන් කරනවා දෙන්න අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා ඩොප්ලාචරණය සිද්ධ වෙනවා ඔගේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන් සමහර විට ඒ වාහනේ ඒ පැත්තට ගමන් කරනවා මම මේ පැත්තට ගමන් කරනවා නිරීක්ෂකය මේ පැත්තට ගමන් කරනවා දෙන්න දෙපැත්තට ගමන් කරනවා එතකොට සාපේක්ෂ චලිතයක් තියෙනවා ඩොප්ලාචරණයකින් සංසිද්ධිය සිද්ධ වෙනවා එහෙම නැත්නම් මේ දෙකම එකම අතට ගමන් කරන්නත් පුළුවන් හැබැයි එකම අතට ගමන් කරනකොට මතක තියාගන්න මේ වගේ දෙකේ ප්‍රවේග සමාන වුණොත් සාපේක්ෂ චලිතයක් නැහැ එහෙම වුණොත් ඩොප්ලාචරණයක් නැහැ දෙකේ ප්‍රවේග වෙනස් වුණොත් මේක u මේක u ඩෑෂ් නැත්නම් මේක v මේක u මේක v මේක u විදියට ඒ දෙකේ ප්‍රවේග වෙනස් වුණොත් එහෙම ඒ දෙක අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා අන්න එහෙම වුණොත් එහෙම ඩොප්ලාචරණයක් සිද්ධ වෙනවා මොකද ඩොප්ලාචරණය කියලා කියන්නේ නිරීක්ෂකයෙක් විසින් නිරීක්ෂණය කරන සංකේතයේ සිදුවන වෙනස. එයි එහෙම වෙන්නේ නිරීක්ෂකයා සහ ප්‍රභවය අතර සාපේක්ෂ චලිතයක් ඇතිවීම නිසා. නිරීක්ෂකයා සහ ප්‍රභවය අතර සාපේක්ෂ චලිතයක් ඇතිවීම නිසා සංකේතයේ වෙනස් නිරීක්ෂණය කිරීම. නියම සංකේතයට වඩා වෙනස් සංකේතයක් නිරීක්ෂණය කිරීම තමයි ඩොප්ලාචරණය කියලා කියන්නේ. ඉතින් අපි බලමු මේ ප්‍රභවයේ චලිතය කොහොමද ඩොප්ලාචරණය කෙරෙහි බලපාන්නේ නැත්නම් සංඛ්‍යාතයේ වෙනස් වීම කෙරෙහි ප්‍රභවයේ චලිතය බලපාන්නේ කොහොමද? ඒ වගේම සංඛ්‍යාතයේ වෙනස් වීම කෙරෙහි නිරීක්ෂකයාගේ චලිතය බලපාන්නේ කොහොමද? කියන්නේ ඩොප්ලාචරණය කෙරෙහි ප්‍රභවයේ චලිතය බලපාන්නේ කොහොමද? ඒ වගේම ඩොප්ලාචරණය කෙරෙහි නිරීක්ෂකයාගේ චලිතය බලපාන්නේ කොහොමද? මෙන්න මේ කාරණා දෙක අපි අධ්‍යයනය කරමු. අපිට එතකොට ඔය කිව්ව ඕනෑම නිරීක්ෂකයා සහ ප්‍රභවය අතර සාපේක්ෂ චලිතයක් ඇති වෙන ඕනෑම අවස්ථාවක් සඳහා ඩොප්ලාචරණය සිදු වුණාට පස්සේ ඩොප්ලාචරණය වීම නිසා සිදුවන සංඛ්‍යාත වෙනස නැත්නම් ඒ නිරීක්ෂණය කරන සංඛ්‍යාතේ ගණනය කිරීමේ හැකියාව තියෙනවා අපි බලමු මම ඉස්සෙල්ලම සැලකිල්ලට ගන්නම් ප්‍රභවයේ චලිතය නිසා ඒක කොහොමද ඩොප්ලාචරණය කෙරෙහි බලපාන්නේ කියලා ප්‍රභවයේ චලිතය ඩොප්ලාචරණය කෙරෙහි බලපාන්නේ කොහොමද කියන එක ඉස්සෙල්ලම මම පැහැදිලි කරන්නම් ඒ කියන්නේ සංඛ්‍යාත වෙනස් වීම කෙරෙහි ප්‍රභවයේ චලිතය බලපාන්නේ කොහොමද කියන එක මේමයයි ඔන්න මම මේ පැහැදිලි කිරීම මේ විදිහට ගන්නම්කෝ මම ඉස්සෙල්ල ගන්නවා නිශ්චල ප්‍රභවය නිශ්චල ප්‍රභවය ප්‍රභවයකින් ධ්වනි තරංග පෙරමුණු නිකුත් කරනකොට විශේෂයෙන්ම දැන් මම කියුවා අපි සාකච්ඡා කරන්නේ ධ්වනි තරංග පිළිබඳව ධ්වනි තරංග පිළිබඳවයි අපේ විෂය නිර්දේශයට අදාළ සාකච්ඡාව තියෙන්නේ නමුත් ඕනෑම තරංගයක් ඩොප්ලාචරණයට වෙන්න පුළුවන් ඩොප්ලාචරණය වෙන්න පුළුවන් හොඳයි දැන් අපිට මේක අර ජල තරංග ඇසුරෙන් නම් පැහැදිලිව බලා ගන්න පුළුවන් ඔන්න රැලිති ටැංකියේ ජල පුෂ්ඨයේ මත යම් තැනක පොඩි කම්පනයක් කළොත් එහෙම වෘතාකාර තරංග පෙරමුණක් ඇති වෙනවා. ඊළඟට අපි එතන තවත් කම්පනයක් කළොත් එහෙම ආයෙ වෘතාකාර තරංග පෙරමුණක් ඇති වෙනවා. අපි තව කම්පනයක් කළොත් එහෙම ආයෙත් වෘතාකාර තරංග පෙරමුණක් ඇති වෙනවා. මේ වගේ දිගටම අපි කම්පනය කරමින් ගියොත් එහෙම නැවත නැවතත් වෘතාකාර තරංග පෙරමුණු ඇති වෙනවා වෘතාකාර තරංග පෙරමුණු ඇති වෙනවා ඒ හැම තරංග පෙරමුණකම කේන්ද්‍රයේ එන්නේ අර කම්පණය කරන ලක්ෂය කම්පණය සිදුවන ලක්ෂය කම්පණය සිදුවන ලක්ෂයේ කේන්ද්‍ර කරගෙන වෘතාකාර තරංග පෙරමුණු විදියට ඒ තරංග පෙරමුණු පැතිරෙනවා මෙන්න මේ වගේම යම්කිසි ධ්වනි ප්‍රභවයක් වාතයේ තුල යම් ලක්ෂයකදී යම් කිසි ධ්වනි ප්‍රභවයක් අපි කම්පණය කළොත් ඇති කළොත් තිබ්බොත් යම් තැනක ධ්වනි ප්‍රභවයක් තිබ්බොත් ඒ ප්‍රභවයෙන් නිකුත් කරන ධ්වනි තරංග පෙරමුණු
එම ප්‍රභවයේ තියෙන ස්ථානයේ කේන්ද්‍ර කරගෙන ගෝලාකාර තරංග පෙරමුණු විදියට පැතිරලා යනවා. ගෝලාකාර තරංග පෙරමුණු විදියට පැතිරෙනවා. අපි හිතමු ප්‍රභවය නිශ්චලවම අපි එම ස්ථානයේ තියලා තිබොත් නැවත නැවතත් ඇති වෙන ධ්වනි තරංග පෙරමුණු අර ප්‍රභවයේ තියෙන ලක්ෂ්‍යය කේන්ද්‍ර කරගෙන පැතිරිලා යනවා, විහිදිලා යනවා. එතකොට ඒ සියලු ධ්වනි තරංග පෙරමුණු ටික ඒක කේන්ද්‍රීය ගෝල ටිකක් හැටියට, ඒක කේන්ද්‍රීය ගෝල සමූහයක් හැටියට තමයි පැතිරලා යන්නේ. සියලුම ධ්වනි තරංග පෙරමුණු වල කේන්ද්‍රය එකම ලක්ෂයක තියෙනවා. ගෝලාකාර ධ්වනි තරංග පෙරමුණු වල කේන්ද්‍රය එකම ලක්ෂයක තියෙනවා. එනිසා ඒක කොහොම පැතිරලා යන්නේ? ඒක කේන්ද්‍රීය ගෝල හැටියට, ඒක කේන්ද්‍රීය ගෝලීය තරංග පෙරමුණු හැටියට. මම ඒක මෙන්න මෙහෙම අඳින්නම්. මට මෙතන ගෝලයක් අඳින්න බැරි නිසා මම වෘත්තාකාර පෙරමුණු අඳිනවා. මොකද බෝඩ් එකේ ගෝල අඳින්න බෑනේ. මෙන්න නිශ්චල ප්‍රභවය. මේ තියන්නේ නිශ්චල ප්‍රභවය. ඔය තියන්නේ නිශ්චල ප්‍රභවය. ඒක වෙනස් වෙන්නේ නැහැ තියෙන තැන. නිශ්චල ප්‍රභවයක් නේ. ඒක තියෙන තැන වෙනස් වෙන්නේ නැහැ. මෙන්න තරංග පෙරමුණු පැතිරලා යනවා හැම අතකටම. මේ අතට යනවා, මේ අතට යනවා, මේ අතට යනවා. ඔය විතරක් නෙමෙයි හැම අතකටම පැතිරලා යනවා තරංග පෙරමුණු. එතකොට මේ සියලුම පෙරමුණු, මේ පෙරමුණු සියල්ලක්ම ඒක කේන්ද්‍රීය ගෝලීය තරංග පෙරමුණු. එනිසා ඕනම අතකට ගමන් කරන අනුයාත තරංග පෙරමුණු දෙකක් අතර පරතරය, අනුයාත තරංග පෙරමුණු දෙකක් අතර පරතරය මගින් තරංග ආයාමය ලැබෙනවා. එතකොට මේ පැත්තට ගමන් කරන මේ අනුයාත තරංග පෙරමුණු දෙකක් අතර පරතරය ගත්තොත් අපි හිතමු ඒක ලැම්ඩා කියලා. මේ පැත්තට ගමන් කරන අනුයාත තරංග පෙරමුණු දෙකක් අතර පරතරයත් ලැම්ඩා. මේ අතර ගමන් කරන අනුයාත තරංග පෙරමුණු දෙකක් අතර පරතරයත් ලැම්ඩා. එතකොට ඔය තරංග පෙරමුණු දෙක පමණක් නෙමෙයි වෙන ඕනෑම අනුයාත තරංග පෙරමුණු දෙකක් අතර පරතරය ගත්තොත් එහෙම ලැම්ඩමයි. ඒ කියන්නේ හැම අතකටම ගමන් කරන තරංග පෙරමුණු වල තරංග ආයාමය වෙනසක් වෙන්නේ නැහැ. කිසිම වෙනසකට භාජනය වෙන්නේ නැහැ. සෑම කොයි පැත්තෙන් නිරීක්ෂකෙක් හිටියත්, අපිට මේ පැත්තෙන් නිරීක්ෂකෙක් ඉන්න පුළුවන්, ඕ එක නිරීක්ෂකයා. මේ පැත්තේ නිරීක්ෂකෙක් ඉන්නවා ඕ දෙක. මේ පැත්තේ නිරීක්ෂකෙක් ඉන්නවා ඕ තුන. ඉතින් ඔය තුන් දෙනා විතරක් නෙමෙයි ඕන තරම් නිරීක්ෂකයෝ ටිකක් මේක වටේටම දාගත්තා. කොපමණ නිරීක්ෂකව සංඛ්‍යාවක් මේ ප්‍රභවයේ වටේටම දාගත්තත් ඒ හැම නිරීක්ෂකෙක්ම වෙතට එන තරංගවල තරංග ආයාමය එකමයි. අපිටම මේ නිරීක්ෂකයා යම්කිසි විදියකට එයා වෙතට එන මේ තරංගවල ආයාමය මනිනවා. මෙයත් මනිනවා. මෙයත් මනිනවා. අර විනිශ්චය මණ්ඩලයේ ඉන්න විනිශ්චයකාරවරු තුන් දෙනෙක් වගේ මේ තුන් දෙනා නැවත එකතු වෙලා සාකච්ඡා කරනවා. ඔයාට ලැබිච්ච තරංග පෙරමු ආයාමය කොච්චරද? ඔයාට ලැබිච්ච තරංග ආයාමය කොච්චරද? ඔයාට ලැබිච්ච තරංග ආයාමය කොච්චරද කියලා මේ තුන් දෙනා එක තැනකට ඇවිල්ලා සාකච්ඡා කරනවා. එතකොට තුන් දෙනාටම ලැබිලා තියෙන එකම තරංග ආයාමයක්, වෙනස් වෙලා නැහැ. මොකද මේකට හේතුව? මේකට හේතුව තමයි ප්‍රභවයේ නිශ්චලයි. ඒකයි ප්‍රභවයේ නිශ්චල නිසා සෑම අතකටම ගමන් කරන තරංග පෙරමුණු වල ආයාමයේ එකමයි, වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රභවයේ නිශ්චල නිසා ප්‍රභවයට කොයි පැත්තෙන් නිරීක්ෂකයෙක් හිටියත් ඒ හැම නිරීක්ෂකයෙක් වෙතටම ගමන් කරන තරංග වල ආයාමයේ කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි මේකේ අදහස. ඊළඟට ප්‍රභවය චලනය වුණොත්, ප්‍රභවයේ චලනය වුණොත් අපිට මේක වෙනස් වෙන විදිය දැක ගන්න පුළුවන්. ප්‍රභවයේ යම් අතකට චලනය වුණොත් එහෙම අපිට ඕක වෙනස් වෙන විදිය දැක ගන්න පුළුවන්. එතකොටම සිද්ධ වෙන්නේ ප්‍රභවයේ ගමන් කරන අතට ගමන් කරන තරංග පෙරමුණු වල
ආයාමයේ අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රභවයේ යම් කිසි දිශාවක් ඔස්සේ ගමන් කරනවා නම් ඒ අතට ගමන් කරන තරංග පෙරමුණු ලං වෙනවා. ඊට විරුද්ධ අතට ප්‍රභවයේ ගමන් කරන අතට විරුද්ධ අතට ගමන් කරන තරංග පෙරමුණු අතර පරතරය වැඩි වෙනවා. ඒ තරංග පෙරමුණු ඈත් වෙනවා. මේ අනුව ප්‍රභවයේ ගමන් කරන අතට ගමන් කරන තරංග පෙරමුණු වල ආයාමයේ අඩු වෙනවා. ප්‍රභවයේ ගමන් කරන දිශාවට විරුද්ධ දිශාව ඔස්සේ ගමන් කරන තරංග පෙරමුණු වල ආයාමය වැඩි වෙනවා. අපි බලමු මේක රූප සටහනක් ඇඳලා. රූපයෙන් අපි බලමු මේ ගෝලීය පෙරමුණු හැටියට තරංග පෙරමුණු නිරූපණය කරලා ගෝල ඇත්ත වශයෙන්ම ගෝල අපිට අඳින්න බෑ අපි වෘත අඳිමු. ඇඳලා මේ පෙරමුණු නිරූපණය කරලා බලමු කොහොමද මේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ කියලා. හොඳයි එහෙනම් අපිට සරලවම කියන්න තියෙන්නේ මේ කාරණේදී අවසාන වශයෙන් ප්‍රභවයේ චලිතය නිසා තරංග ආයාමය වෙනස් වෙනවා. ප්‍රභවයේ චලිතය නිසා තරංග ආයාමය වෙනස් වෙනවා. අපි බලමු ඒක වෙනස් වෙන්නේ කොහොමද කියලා. දවම රූප සටහනක් අඳින්නම් ඒ සඳහා. හොඳයි මම මේ වෘත්තාකාර තරංග පෙරමුණක් අඳින්න හදන්නේ. යම් මොහතක පිට වෙච්ච ප්‍රභවයෙන් පිට කරපු තරංග පෙරමුණක්. හැබැයි මේ පෙරමුණ පිට කරන වෙලාවේ ප්‍රභවයේ තියෙන නම් කේන්ද්‍රේ ඒ තරංග පෙරමුණ පිට කරන මොහොතේ ප්‍රභවයේ තිබුණේ මෙන්න මේ වෘතයේ කේන්ද්‍රේ. ඇත්තොසෙම මේ වෘතය කියලා කියන්නේ තරංග පෙරමුණ. ඒක පිට වෙන මොහොතේ මෙන්න මෙතන තිබුණේ. ඊට පස්සේ ඒ ලක්ෂය කේන්ද්‍රය කරගෙන තමයි පැතිරෙන්නේ. පෙරමුණ පිට වෙන අවස්ථාවේදී ඒක තියෙන්නේ ප්‍රභවයේ තියෙන තැනමයි. එතකොට එම ස්ථානයේ කේන්ද්‍රය වශයෙන් අරගෙන ඊට පස්සේ මේක ගෝලීය විදිහට පැතිරලා යනවා. දැන් ඊළඟට මම අඳිනවා ඊට පස්සේ පිට කරපු තරංග පෙරමුණක්. ඊට පස්සේ පිට කරපු තරංග පෙරමුණක්. ඔව්. හැබැයි ඒ තරංග පෙරමුණ පිට ගන්නකොට ප්‍රභවයේ තියෙන්නේ මෙන්න මේ වගේ තැනක. ඒ කියන්නේ ප්‍රභවයේ චලනය වෙනවා. ප්‍රභවයේ චලනය වෙනවා. මම ගන්නම් ප්‍රභවයේ ප්‍රවේගයේ Vs. දැන් ඊට පස්සේ පිට කරපු තරංග පෙරමුණක්. ඔහොම අඳින්න පුළුවන් මට. එතකොට ප්‍රභවයේ තියෙන්නේ මේ වගේ තැනක. ප්‍රභවයේ Vs ප්‍රවේගය යනවා. දැන් මෙන්න පළවෙනි තරංග පෙරමුණ. මේ තියෙන්නේ පිට කරපු පළවෙනි තරංග පෙරමුණ. ඇත්ත වශයෙන්ම පළවෙනි එක නෙමෙයි. පළවෙනි එක කියන්නේ කොයිකද කියන්න අපි දන්නේ නැහැ. පළවෙනි එක ගිහිල්ලා දැන් හුඟක් කල් වෙන්නත් පුළුවන්. දැන් පටන් ගත්තා නම් එහෙනම් ඒක තමයි පළවෙනි එක. නමුත් පළවෙනි එක කොයිකද කියලා අපිට අවශ්‍ය නැහැ ඇත්තටම. අපිට මේ පිට කරපු තුනෙන් පළවෙනි එක කියන්නේ වැඩියෙන් ඈතට ගිහිල්ලා තියෙන එක. අපි ඒක එක කියලා ගමු. මේ ඊළඟ එක එක දෙවෙනි එක. මේ ඊළඟ එක එක තුන්වෙනි එක. පළවෙනි පෙරමුණ පිට කරනකොට නිකුත් කරනකොට ප්‍රභවයේ තිබුණේ S1 ලක්ෂේ. දෙවෙනි පෙරමුණ නිකුත් කරනකොට ප්‍රභවයේ තියෙන්නේ S2 ලක්ෂේ. තුන්වෙනි පෙරමුණ නිකුත් කරනකොට ප්‍රභවයේ තියෙන්නේ S3 ලක්ෂේ. හොඳයි මේ කාරණයට පොඩ්ඩක් මේක ලොකු වැඩක් නෙමෙයි සරල දෙයක්. පොඩි පොඩි සරල ජ්‍යාමිතියකින් අපිට මේ තරංගායාමය සඳහා ප්‍රකාශනයක් ගොඩනගා ගන්න පුළුවන්.
නමුත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. රයිට්. මම ගන්නම් මෙහෙම. මම සලකනවා මෙන්න මේ වගේ රේඛාවක්. මේ ප්‍රභවයේ ගමන් කරන පතේ ඔස්සේ යඳින රේඛාවක්. එතකොට මෙන්න මේ පළවෙනි තරංග පෙරමුණ සහ ඒ රේඛාව ඡේදනය වෙන ලක්ෂ්‍යය A. දෙවෙනි තරංග පෙරමුණ සහ එම රේඛාව ඡේදනය වෙන ලක්ෂ්‍යය B. තුන්වෙනි තරංග පෙරමුණ සහ එම රේඛාව ඡේදනය කරන ලක්ෂ්‍යය C. මේ පැත්තෙන් පළවෙනි තරංග පෙරමුණත් මේ රේඛාව ඡේදනය කරන ලක්ෂ්‍යය D. මේ ලක්ෂ්‍යය E. මේ ලක්ෂ්‍යය F. එතකොට එක තරංග පෙරමුණක් නිකුත් කරලා දෙවන තරංග පෙරමුණ නිකුත් කිරීම සඳහා ප්‍රභවයට ගත වෙන කාලය ආවර්ත කාලයට සමාන වෙනවා. ආවර්ත කාලයක් ගත වෙනවා තරංග පෙරමුණක් සම්පූර්ණයෙන් නිකුත් කරන්න. ඊළඟ පෙරමුණ නිකුත් කිරීම සඳහා ආය ආවර්ත කාලයක් ගත වෙනවා. එනිසා පළවෙනි තරංග පෙරමුණ නිකුත් කරනකොට T සමානයි බිඳුව කියලා ගන්නම්. සිම්පල් T සමානයි බිඳුවයි. පළවෙනි තරංග පෙරමුණ නිකුත් කරනකොට සිම්පල් T සමානයි බිඳුවයි. දෙවෙනි තරංග පෙරමුණ නිකුත් කරනකොට සිම්පල් T සමානයි කැපිටල් T. ඒ කියන්නේ ආවර්ත කාලයක් ගත වෙලා. දැන් පළවෙනි තරංග පෙරමුණ මේ පැත්තෙන් A ලක්ෂයට ඇවිල්ලා තියෙනවා. මේ පැත්තෙන් D ලක්ෂයට ඇවිල්ලා තියෙනවා. හොඳයි මම ගන්නම් පළවෙනි තරංග පෙරමුණට මෙච්චර විශාල වීම සඳහා නැත්නම් මෙච්චර ප්‍රචාරණය වීම සඳහා නැත්නම් මේ පැත්තෙන් A ලක්ෂයට පැමිණීම සඳහා අනිත් පැත්තෙන් ගත්තු D ලක්ෂයට පැමිණීම සඳහා ගත වෙලා තියෙන කාලය සිම්පල් T කියලා. මම ගන්නම් ඒ සඳහා ගත වෙලා තියෙන කාලය සිම්පල් T කියලා. එහෙනම් මෙතෙන්ට එන්න ගත වෙලා තියෙන කාලය සිම්පල් T. මේකට T සමානයි T. T සමානයි T. නැත්නම් ඕක වෙන T නොට් කියලා ගත්තා කමන්නේ. අපි ඕනම් T නොට් කියලා ගමුකෝ. එතකොට පළවෙනි තරංග පෙරමුණ A ලක්ෂයේ තියෙද්දී ඊට පිටිපස්සෙන් ආපු දෙවෙනි තරංග පෙරමුණ තියෙන්නේ B ලක්ෂයේ. ඒ පෙරමුණට පිටිපස්සෙන් ආපු. මොකද හැම පෙරමුණක්ම මෙහෙම නිකුත් වුණාට පස්සේ මෙහෙම ගෝලීය විදියට ප්‍රසාරණය වෙනවා. පළවෙනි එක එහෙම ගෝලාකාර විදියට ලොකු වීගෙන විශාල වීගෙන යනවා මේ වගේ. දෙවෙනි එක එහෙම විශාල වීගෙන යනවා. තුන්වෙනි එක විශාල වීගෙන යනවා. එහෙමයි. එතකොට දෙවෙනි පෙරමුණ නිකුත් කරන්නේ පළවෙනි පෙරමුණ නිකුත් කරලා කැපිටල් T කාලයකට පස්සේ. එහෙමනම් දෙවෙනි එක මෙතෙන්ට එන්න ගත වෙන කාලය. පළවෙනි එකට මෙතෙන්ට එන්න ගත වෙන කාලේ T නොට් නම් ඊට කැපිටල් T කාලයකට පස්සේ නිකුත් කරපු දෙවෙනි එකට මෙතෙන්ට එන්න ගත වෙන කාලය T නොට් ඍණ කැපිටල් T. ඉතින් ඕක මේ පැත්තටත් හරියි. මොකද පළවෙනි පෙරමුණ A ලක්ෂයට යනකොටම මේ පැත්තෙන් ඒක D ලක්ෂයට එනවා. මෙතන D වල තියෙනෙත් ඒ පළවෙනි පෙරමුණමනේ. එහෙනම් ඒ සඳහා ගත වෙච්ච කාලය T නොට්. දෙවෙනි පෙරමුණට E ලක්ෂයට එන්න ගත වෙච්ච කාලය T නොට් ඍණ කැපිටල් T. හොඳයි අපි ගමු මේ තරංග පෙරමුණ නැත්නම් අපි මේව ගන්නේ ධ්වනි පෙරමුණු කියලානේ. මේ ධ්වනි පෙරමුණු වලට තියෙන වේගය නැත්නම් මේ ධ්වනි පෙරමුණු නැත්නම් මේ තරංග පෙරමුණු ගමන් කරන වේගය ධ්වනි තරංග පෙරමුණු නම් ඒවා ගමන් කරන්නේ වාතය තුල ධ්වනි ප්‍රවේගයෙන්. අපි හිතමු V කියලා. මේ සෑම පෙරමුණක්ම V වේගයෙන් යනවා. මෙයා V වේගයෙන් මේ පැත්තට යනවා. මෙයත් V වේගයෙන් ඒ පැත්තට යනවා මෙතෙන්දී. මේ ලක්ෂ්‍යත් V වේගයෙන් ඒ පැත්තට යනවා. මේ පැත්තත් එහෙමයි V වේගයෙන් මෙහෙම යනවා. එතකොට මේ ප්‍රචාරණයේදී V වේගයෙන් හැම පැත්තකටම යනවා. තරංග පෙරමුණ මත තියෙන හැම ලක්ෂයක්ම V වේගයෙන් ගමන් කරනවා. ගෝලීය තරංග පෙරමුණක් නම් ගෝලීය පෘෂ්ඨයේ මත තියෙන සෑම ලක්ෂයක්ම V වේගයෙන් ඒ ගෝලයට ලම්බ දිශාවක් ඔස්සේ
ගෝල පුෂ්ණික ලම්භක දිශාවක් ඔස්සේ කේන්ද්‍රයෙන් ඉවතට ගමන් කරනවා. එතකොට මේ පෙරමුණ මත තියෙන හැම ලක්ෂයක්ම එහෙම ගමන් කරනවා. ඉතින් V වේගයෙන් T නොට් කාලයක් S එක ලක්ෂයේදී නිකුත් කරපු තරංග පෙරමුණ V වේගයෙන් T නොට් කාලයක් ගමන් කරලා මෙතෙන්ට එනවා. එහෙමනම් දැන් අපිට හොයන්න පුළුවන් S එක B කියන දුර. S එක B කියන දුර. S එක B කියන sorry S එක A. S එක A. මොකද S එක ලක්ෂයේදී නිකුත් කරපු තරංග පෙරමුණ T නොට් කාලයකදී S එක ලක්ෂයේ ඉඳලා A ලක්ෂය දක්වා එනකොට ගමන් කරන දුර S එක A ඒක සමානයි V T නොට්. V T නොට්. ඊළඟට S2 ලක්ෂයේදී නිකුත් කරපු තරංග පෙරමුණ S2 ලක්ෂයේ ඉඳලා B ලක්ෂයේ දක්වා එන්නේ T0 වෙන T කාලයකදී. ඒ නිසා S2B S2B සමානයි V වාරයක් T0 ඍණ කැපිටල් T. උදේට එනවා. දැන් මම මේ හදන්නේ තරංගායාමයේ හොයන්න. තරංගායමේ මෙන්න මේ පැත්තට ගමන් කරන තරංග පෙරමුණු වල, ඒ කියන්නේ මේ ප්‍රභවයේ ගමන් කරන අතටම ගමන් කරන තරංග පෙරමුණු වල තරංගායමේ හොයන්නයි මං හදන්නේ. තරංගායම කියන්නේ AB දුර. AB දුර. එතකොට AB දුර සමානයි AB දුර සමානයි මම මේ සරල ජ්‍යාමිතියකින් ගන්නම් S එක A අඩු කිරීම S එක B බලන්න සරලයි. තාම S එක A කියන්නේ මේ දුර, S එක B කියන්නේ මේ දුර. S එක A වලින් S එක B අඩු කරපුවාම AB ලා වෙනවා. ඒ කියන්නේ තරංගායාමයේ මම එක ලැම්ඩා ඩෑෂ් කියලා ගන්න. මොකද දැන් මේ වෙනස් වෙච්ච තරංගායාමයක් නේ අපි හොයන්නේ. ප්‍රභවයේ චලිතය නිසා වෙනස් වෙච්ච තරංගායාමයක් තමයි හොයන්නේ. ප්‍රභවයේ නිශ්චලව තිබුණා නම් ඔය තරංගායාමය නෙමෙයි අපිට ලැබෙන්නේ. මේ චලිතය නිසා වෙනස් වෙච්ච තරංගායාමයක් අපි දැන් මේ හොයන්නේ. ඒ නිසා ඒක ලැම්ඩා ඩෑෂ් කියලා දැම්මේ ඒකයි. එතකොට ලැම්ඩා ඩෑෂ් AB කියන්නේ ලැම්ඩා ඩෑෂ්. ලැම්ඩා ඩෑෂ් සමානයි S එක A. අපි ඒක හෙව්වා VT නොට් අඩු කිරීම S එක B. S එක B. S එක B කියන්නේ S එක S දෙක එකතු කිරීම. S දෙක B VT නොට් අඩු කිරීම S එක S දෙක. S එක S දෙක කියලා කියන්නේ පළවෙනි තරංග පෙරමුණ නිකුත් කරන මොහොතේදී ප්‍රභවයේ තිබුණු ස්ථානය සහ දෙවන තරංග පෙරමුණ නිකුත් කරන මොහොතේදී ප්‍රභවයේ තියෙන ස්ථානයේ අතර පරතරය. ඒ අතර දුර S එක S දෙක කියන්නේ. ඉතින් ඒක අපිට හොයන්න පුළුවන් කැපිටල් T කාලයක් ගත වෙනවා S එකේ ඉඳලා S දෙක දක්වා යන්න. මොකද තරංග පෙරමුණක් නිකුත් කරලා ඊළඟ තරංග පෙරමුණ නිකුත් කිරීම සඳහා ගත වෙන කාලය ආවර්ත කාලය. ඒක කැපිටල් T. අනේ කාලය තුල ගමන් කරන දුර තමයි S එක S දෙක කියලා කියන්නේ. එහෙමනම් S එක S දෙක දුර අපි ලියන්න පුළුවන් ප්‍රභවයේ ප්‍රවේගයේ Vs ඒ සඳහා ගත වෙච්ච කාලය කැපිටල් T. එතකොට S2 B කියන එක අපිට මෙතනින් ගත හැකි V T not ඍණ capital T. දැන් මේක සුළු කරමු. V T not ඍණ මෙතන V S T ඍණ වෙනවා. මෙතන V T not ඍණ වලින් ගුණ කරපුවම ඍණ V T not ඍණ V T මෙතන ඍණ වලින් ගුණ කරපුවම ධන V T. එතකොට මොකක්ද වෙන්නේ? VT නොට් VT නොට් කැපෙනවා. VT ඍණ VST. එතකොට ගත්තා කැපිට V ඍණ VS වාරයක් කැපිටල් T කියලා තරංගායම. තරංගායමේ V ඍණ VS වාරයක් කැපිටල් T කියලා ගන්න පුළුවන්. නමුත් කැපිටල් T කියන එක සමානයි කැපිටල් T කියලා කියන්නේ මේ ප්‍රභවයේ තරංග පෙරමුණු නිකුත් කරන ආවර්ත කාලය. එතකොට අපි ගත්තොත් එහෙනම් කැපිටල් T කියන එක එක යට F0 කියලා ගන්න පුළුවන්.
ප්‍රභවයේ සංඛ්‍යාතේ නියම සංඛ්‍යාතේ ඒ කියන්නේ ප්‍රභවයේ මගින් නිකුත් කරන ධ්වනි තරංගවල ප්‍රභවයේ මගින් නිකුත් කරන තරංගවල නියම සංඛ්‍යාතේ F note නම් නියම සංඛ්‍යාතේ F note නම් ඒ ආවර්ත කාලයේ එකට F note කියලා ලියන්න පුළුවන් දැන් මෙතන අපි ලියමු මෙහෙම lambda dash සමානයි v ඍණ vs t වෙනුවට එකට F note ලිව්වම F note කියලා ලැබෙනවා ඔන්න ඔය විදිහට අපිට ලැබෙනවා ප්‍රභවයේ ගමන් කරන පැත්තටම ගමන් කරන තරංග පෙරමුණු වල තරංග ආයාමය. දැන් ඔය පැත්තෙන් නිරීක්ෂකෙක් හිටියොත් නිරීක්ෂකෙක් මෙතන හිටියොත් ඔතන හිටියොත් එම නිරීක්ෂකයා වෙතට ළඟා වෙන තරංග පෙරමුණු වල තරංග ආයාමය අපිට ලැබෙනවා මෙන්න මේ විදිහට. හරි. ඔය දෙල ලැබෙනවා. ඉතින් මේ රූප සටහන ඇඳලා අපි ඔක සටහනක දක්ව ගන්න ඕන. ප්‍රබවයේ සටහනක දක්ව ගන්න ඕන අපි ලියමු ප්‍රබවයේ චලිතේ නිසා නිරීක්ෂකෙක් වෙත ළඟා වෙන තරංගවල ආයාමයේ වෙනස් වේ රූප සටහන අඳින්න ඊට පස්සේ ලියන්න මේ ටික ලියලා අවසානයේ අපි ලියමු මේ අනුව ප්‍රභවයේ ගමන් ගන්නා දිශාව ඔස්සේ ගමන් ගන්නා තරංග පෙරමුණු වල ආයාමය lambda dash සමානයි මේ ප්‍රකාශනයේ මගින් ලැබේ කියන එක ලියන්න. දැන් ඔය අනිත් පැත්ත ගමු. මේ පැත්තට මෙතන මම lambda double dash කියලා ගන්නම්. lambda double dash කියලා ගන්නම්. එතකොට lambda double dash කොහමද එන්නේ s එක d මෙන්න මේ දුර s එක d වලින් අඩු කරන්න ඕන s එක e s එක d වලින් s එක e අඩු කළා නම් අපිට ලැබෙනවා lambda double dash ඉතින් අපි හොයාගමු s එක d S එක D නම් හොයන්න පුළුවන් මොකද S එක A හෙව්වා S එක A කියන්නේ මේ ලොකු වෘත්තයේ අරය S එක D කියන්නේත් ලොකු වෘත්තයේ අරය එනිසා ඒ දෙක සමානයි S එක A වලට VT නොට් කියලා ආවා එහෙනම් S එක D වලට එන්නේ VT නොට් S එක D කියන්නේ VT නොට් S එක D VT නොට් S එක D VT නොට් S එක E නම් කෙලින්ම හොයාගන්න විදියක් නැහැ අපිට මෙහෙම පුළුවන් S දෙක E හොයන්න පුළුවන්. එතකොට S දෙක E කියන එක S දෙක B ට සමානයි. අරේනේ. එනිසා S එක E සමානයි අපි හොයපෝ S දෙක B ට. Sorry. S දෙක E. S දෙක E කියන එක සමානයි අපි හොයපෝ S දෙක B ට. S දෙක B කියන්නේ අරය. S දෙක E කියන්නේ අරය. එනිසා S දෙක E සමානයි V T not in a capital T. නමුත් අපිට ඕමනා කරන්නේ DE DE කියන එක සමානයි S එක D අඩු කිරීම S එක E S එක D අඩු කිරීම S එක E S එක D නම් මෙතන V T not නැවත සරයක් මේක ලියන්නම් S එක E කියන එක S එක E කියන එක අපි ලියන්න පුළුවන් S දෙක E අඩු කිරීම S එක S දෙක S දෙක E අඩු කිරීම S එක S දෙක S දෙක E ගෙන් S එක S දෙක අඩු කරපුවාම S එක E එනවා සංකීර්ණ ජ්‍යාමිතිය එහෙම නෙමෙයි
සරල ජාමිතිය සරල ජාමිතිය සරල රේඛා ඛණ්ඩවල දිග අඩු කිරීම එකතු කිරීම වගේ දෙයක් මෙතන තියෙන්නේ හොඳයි DE කියන්නේ lambda double dash තරංග පෙරමුණු දෙක අතර දුර තරංග පෙරමුණු දෙකක් අතර දුර මගින් ලැබෙන්නේ තරංග ආයාමය එතකොට DE කියන්නේ lambda double dash S එක D VD not අඩු කිරීම S දෙක E S දෙක E කියන්නේ V T not ඍණ capital T අඩු කිරීම S එක S දෙක කියන්නේ V S capital T එතකොට VT not මෙතන VT not ඍණ වලින් ගුණ කරපුවම ඍණ VT not මෙතන V ඍණ VT ඍණ වලින් ගුණ කරපුවම ධන VT ඍණ ධන VST ආමිනෝ VT not කැපෙනවා VT ධන VST එතකොට V ධන VS වාරයක් කැපිටල් T කියලා ගන්න පුළුවන් මෙතනත් කැපිටල් T සමානයි ඒකට F not කියලා ආදේශ කරපුවාම lambda double dash කියලා එනවා lambda double dash එනවා V ධන VS බෙදීම F not කියලා F not කියලා කියන්නේ ප්‍රභවයේ නියම සංඛ්‍යාතය දැන් මෙන්න මේ පැත්තේ නිරීක්ෂකෙක් හිටියොත් මේ පැත්තේ නිරීක්ෂකයෙක් හිටියොත් ඒ නිරීක්ෂකයා වෙතට එන තරංග කියලා කියන්නේ ප්‍රභවයේ ගමන් කරන දිශාවට විරුද්ධ අතට ගමන් කරන තරංග. ඕ එක නිරීක්ෂකයා ගත්තා. ඕ එක නිරීක්ෂකයා වෙතට එන තරංග කියලා කියන්නේ ප්‍රභවයේ ගමන් කරන අතටම ගමන් කරන තරංග. ඕ දෙක නිරීක්ෂකයා ගත්තොත් එහෙම එම අතට ගමන් කරන තරංග කියලා කියන්නේ ඕ දෙක නිරීක්ෂකයා වෙතට ගමන් කරන තරංග කියලා කියන්නේ ප්‍රභවයේ ගමන් කරන දිශාවට විරුද්ධ අතර ගමන් කරන තරංග. ඒ තරංගවල ආයාමය වැඩි වෙලා තියෙනවා කියන එක අපිට ලැබෙනවා. ඒක lambda dash මනේ V ධන VS බෙදීමේ F not කියලා එනවා. එතකොට ඩොප්ලාචරණ සංසිද්ධිය සිදුවීම කෙරෙහි ප්‍රභවයේ චලිතයේ බලපාන්නේ කොහොමද කියන එක දැන් පැහැදිලිනේ. තරංග ආයාමය වෙනස් වීම මගින්. ප්‍රභවයේ චලනය වෙනකොට ප්‍රභවයේ චලිතය නිසා ඒ තරංගවල ආයාමය වෙනස් වෙනවා. විවිධ දිශාවන් ඔස්සේ ගමන් කරන තරංග ගත්තාම ඒ ගමන් කරන දිශාව ප්‍රභවයේ චලිත දිශාවට සාපේක්ෂව කොහොම දිශාවක්ද කියන එක. එම දිශාවටමද ඊට විරුද්ධ දිශාවටද නැත්නම් ආනත දිශාවක්ද ඒවත් ගන්න පුළුවන්. ඒ අනුව තරංග ආයාමය වෙනස් වෙනවා. ඒ තරංග ආයාමය වෙනස් වීම නිසා ප්‍රභවයේ චලිතය නිසා තරංගයම වෙනස් වෙනවා. ඒ තරංගයම වෙනස් වීම නිසා නිරීක්ෂණය කරන සංකේතය වෙනස් වෙනවා. නිරීක්ෂණය කරන සංකේතය වෙනස් වීම කෙරෙහි එක බලපානවා. ඒ විතරක් නෙමෙයි. නිරීක්ෂකයා චලනය වුණොත් ඒකත් බලපානවා. අපි ඒකත් සාකච්ඡා කරමු. දැන් ඊට පස්සේ බලමු අපි නිරීක්ෂකයාගේ චලිතය කොහොමද බලපාන්නේ කියලා සංකේතය වෙනස් වීම කෙරෙහි. ආයෙසරයක් මතක් කරන්නම්. ප්‍රභවයේ චලිතය බලපාන්නේ තරංග ආයාමයේ වෙනස් වීම මගින් සංකේතයේ වෙනස් වීමට බලපානවා ප්‍රභවයේ චලිතය කොහොමද බලපාන්නේ තරංග ආයාමයේ වෙනස් වීම මගින් තමයි ඒක බලපාන්නේ තරංග ආයාමයේ වෙනස් වීම සංකේතයේ වෙනස් වීම කෙරෙහි බලපානවා හොඳයි දැන් අපි බලමු නිරීක්ෂකයාගේ චලිතය මේ ඩොප්ලාචරණ සංසිද්ධිය කෙරෙහි කොහොමද බලපාන්නේ කියලා නිරීක්ෂකයාගේ චලිතය මේ සංකේත වෙනස් වීම කෙරෙහි නිරීක්ෂකයා විසින් නිරීක්ෂණය කරනු ලබන සංඛ්‍යාතය නැත්නම් ඔහුගේ දෘශ්‍ය සංඛ්‍යාතය වෙනස් වීම කෙරෙහි බලපාන්නේ කොහොමද කියන එක අපි බලමු. මෙහෙමයි. දැන් ඔන්න මම සලකන්නම් නිශ්චල ප්‍රභවයක්. නිශ්චල ප්‍රභවයක්. මෙතන තියෙනවා නිශ්චල ප්‍රභවයක්. එතකොට අපි දන්නවා නිශ්චල ප්‍රභවයකින් නිකුත් වෙන තරංග පෙරමුණු එම ප්‍රභවයේ පිහිටන ලක්ෂය කේන්ද්‍ර කරගෙන ගෝලීය පෙරමුණු හැටියට පැතිරලා යනවා. ප්‍රභවයේ පිහිටන ලක්ෂය කේන්ද්‍ර කරගෙන මේවා ගෝලාකාර පෙරමුණු විදියට පැතිරලා යනවා. ගෝල වශයෙන්
මට ඉතින් මේ බෝඩ් එකේ ගෝලාන්දි ඉන්න බෑනේ. ඒ නිසා මම මේක තලයක බෝඩ් එක පිටින තලයේ ගමන් කරන වෘත්තාකාර පෙරමුණු විදියට තමයි මම මේ ටික මේ අඳින්නේ. වෘත්තාකාර පෙරමුණු විදියට මම ඇඳලා තියෙනවා නමුත් අතොස්සේ මම මේ වෘත්ත මගින් නිරූපණය කරන්න ඕන ගෝල මෙන්න ප්‍රභවයේ තියෙන තැන. එතකොට අපි කතා කරා මේ නිශ්චල ප්‍රභවයක් නිසා. නිශ්චල ප්‍රභවයක් නිසා ප්‍රභවයෙන් නිකුත් කරන තරංග පෙරමුණු සියල්ලක්ම ප්‍රභවයේ පිහිටන ලක්ෂයේ කේන්ද්‍ර කරගෙන පැතිරලා යනවා. හැම පෙරමුණක්ම එහෙම ප්‍රභවයේ පිහිටන ලක්ෂයේ කේන්ද්‍ර කරගෙන පැතිරලා යන නිසා අපි කියනවා ඒ පෙරමුණු ඒක කේන්ද්‍රීය තරංග පෙරමුණු කියලා. මේ ගෝලාකාර තරංග පෙරමුණු සියල්ලක්ම ඒක කේන්ද්‍රීය තරංග පෙරමුණු. ඒ කියන්නේ මේ ඒ පෙරමුණු සියල්ලටම තියෙන එකම කේන්ද්‍රයක්. එකම කේන්ද්‍රයක් තියෙනවා. එතකොට මම මේ ගැන කතා කළා. මේ හැම අතකටම ගමන් කරන තරංග පෙරමුණු ගත්තොත් එහෙම ඒ අනුයාත තරංග පෙරමුණු දෙකක් අතර පරතරය ඕන අතකට ගමන් කරන අනුයාත තරංග පෙරමුණු දෙකක් අතර පරතරය එකමගේ ලැබෙනවා. එකමගේ ලැබෙනවා. ඒ වගේම අනුයාත තරංග පෙරමුණු දෙකක් අතර පරතරය මගින් අපිට ලැබෙන්නේ තරංග ආයාමයේ. තරංගවල ආයාමයේ තමයි ලැබෙන්නේ. එතකොට මේ විදිහට මේ ඕනෑම අතකට ගමන් කරන අනුයාත තරංග පෙරමුණු දෙකක් අතර පරතරය සඳහා එකමගේ ලැබෙන හින්දා අපිට කියන්න පුළුවන් තරංග ආයාමයේ හැම අතකටම ගමන් කරන තරංගවල ඒ තරංග ආයාමයේ එකමයි වෙනස් වෙන්නේ නැහැ. එතකොට නිශ්චල ප්‍රභවයකින් නිකුත් කරන තරංග පෙරමුණු ගත්තොත් එහෙම මොන පැත්තකට ගමන් කරන ඒවා සැලකුවත් ඒ හැම එකේම තරංග ආයාමයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රභවයේ නිශ්චල නම් තරංග ආයාම වෙනස් වීමක් ඇති වෙන්නේ නැහැ. අපි සාකච්ඡා කළා මේ ප්‍රභවයේ චලනය වෙනවා නම් තමයි තරංග ආයාමයේ වෙනස් වෙන්නේ කියලා. ප්‍රභවයේ චලිතයේ තරංග ආයාම වෙනස් වීම කෙරෙහි බලපානවා. දැන් එතකොට නිශ්චල නම් තරංග ආයාම වෙනසක් වෙන්නේ නැහැ. එතකොට අපි ගමු මම ගන්නම් මෙන්න මෙහෙම. මම මේකට මේ එක රේඛාවක් සලකන්නම් මේ විදිහට. මම රේඛාවක්. මම රේඛාවක් සලකනවා. මගේ මේ කාරණේ පැහැදිලි කරගන්නයි මේ රේඛාව සලකන්නේ. එතකොට මෙන්න මේ රේඛාව මත හිතන්න මෙන්න මේ වගේ තැනක නිරීක්ෂකයෙක් ඉන්නවා. ඕ එක කියන නිරීක්ෂකයා. ඊළඟට මේ රේඛාව මත මේ පැත්තෙත් අපි හිතමු නිරීක්ෂකයෙක් ඉන්නවා. ඕ දෙක කියන නිරීක්ෂකයා. දැන් මේ නිරීක්ෂකයන්ගේ ප්‍රවේග ශූන්‍ය වෙනවා නම් ඒ කියන්නේ මේ නිරීක්ෂකයෝ නිශ්චල නම් නිරීක්ෂකයන්ගේ ප්‍රවේගයේ බිඳුව නම් අපි තමු මේ නිරීක්ෂකයෝ නිශ්චලව ඉන්නවා කියලා මෙයාගේ ප්‍රවේගයේ නිරීක්ෂකයාගේ ප්‍රවේගයේ VO කියලා ගන්නම් ඒක බිඳුවයි. එතකොට මේ පැත්තෙත් එහෙමයි මේ නිරීක්ෂකයාත් නිශ්චලයි VO කියන එක බිඳුවයි. එහෙමනම් මේ ධ්වනි තරංග අපි හිතමුකෝ V ප්‍රවේගයකින් ප්‍රචාරණය වෙනවා. එතකොට මෙන්න මේ රේඛාව දිගේ ධ්වනි තරංග ගමන් කරන ප්‍රවේගය V. මේ තරංග පෙරමුණු ගමන් කරන ප්‍රවේගය V. ඒ වගේම මේ රේඛාව දිගේ තරංග ගමන් කරන ප්‍රවේගය ධ්වනි තරංග වල ප්‍රවේගය එහෙම නැත්නම් මේ තරංග පෙරමුණු වල ප්‍රවේගය V නම් ඒ තරංග පෙරමුණු මම මේ ඇඳලා තියෙන රූප සටහනේ විදිහට දකුණු පැත්තට ගමන් කරනවා V වේගෙන්. ඒ වගේම වම් පැත්තට ගමන් කරන්නේ V වේගෙන්. වෙන ඕනම පැත්තකට ඕනෑම දිශාවක් ඔස්සේ මේ තරංග පෙරමුණු ගමන් කරන්නේ V වේගෙන්. මම සලකනවා සුළඟක් නැති අවස්ථාවක්. නිසල වාතය. ඒ නිසා හැම අතකටම එකම වේගෙන් තමයි මේ තරංග පෙරමුණු ගමන් කරන්නේ. එතකොට මේ O2 නිරීක්ෂකයා වෙතට මේ තරංග පෙරමුණු එන්නේ V වේගෙන්. ඒ වගේම මෙතන O1 කියන නිරීක්ෂකයා වෙතට මේ තරංග පෙරමුණු එන්නේ V වේගෙන්. දැන්
ඔයක නිරීක්ෂකයා මෙතන නිශ්චලව ඉන්නකොට අපි හිතමු මෙන්න මේ පළවෙනි තරංග පෙරමුණ ඔයක නිරීක්ෂකයා ඉන්න තැනට ආව කියලා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ දෙවෙනි තරංග පෙරමුණ එතෙන්ට එනවා. ඔයක නිරීක්ෂකයා ඉන්න තැනට එනවා. ඊළඟට තුන්වෙනි එක එනවා. මේ ආදිවාසීන් තරංග පෙරමුණ එනවා. ඒ සඳහා එක තරංග පෙරමුණක් ඇවිල්ලා ඊළඟ තරංග පෙරමුණ ඕක නිරීක්ෂකයා වෙතට එන්න යම්කිසි කාලයක් ගත වෙනවා. අපි හිතමුකෝ යා වෙතට තරංග පෙරමුණු ළඟා වෙන කාලය ළඟා වෙන ආවර්ත කාලය නැවත නැවතත් නැවත නැවතත් එයා වෙතට තරංග පෙරමුණු එනවා. එකකට පස්සේ එකක් එනවා. එකක් ඇවිල්ලා ඊළඟ එකේ ඉන්න කාලයක් ගත වෙනවා. ඒක ඇවිල්ලා ඊළඟ එකේ ඉන්න ගත වෙනවා යම්කිසි කාලයක්. එතකොට මේ පැත්තෙන් අපි ගත්තොත් එහෙම ඕ දෙක නිරීක්ෂකයා ඕ දෙක නිරීක්ෂකයා වෙතටත් එහෙම තරංග පෙරමුණු එනවා. පළවෙනි තරංග පෙරමුණ ඇවිල්ලා ඊළඟ එක එන්න යම් කිසි කාලයක් ගත වෙනවා. ඊළඟ එක එන්න ආය කාලයක් ගත වෙනවා. එතකොට ඕ එක නිරීක්ෂකයාට මේ විදිහට එක තරංග පෙරමුණක් ඇවිල්ලා ඊළඟ එක එන්න ගත වෙනවා නම් ඊළඟ එක එන්න යම් කිසි කාලයක් ගත වෙනවා නම් ඕ දෙක නිරීක්ෂකයාටත් එහෙමයි. පළවෙනි තරංග පෙරමුණ ඇවිල්ලා ඊළඟ එක එන්න යම් කිසි කාලයක් ගත වෙනවා. අන්නේ කාල දෙක සමාන වෙනවා. ඒකට හේතුව තමයි නිරීක්ෂකයෝ දෙන්නම නිශ්චලයි. නිරීක්ෂකයෝ දෙන්නම නිශ්චලයි. ප්‍රභවය නිශ්චලයි. ප්‍රභවයත් නිශ්චලයි. නිරීක්ෂකයෝ දෙන්නත් නිශ්චලයි. ඒ නිසා මේ දෙන්නටම සමාන ශීඝ්‍රතාවයෙන් තමයි තරංග පෙරමුණු වෙන්නේ. මේ දෙන්නා වෙතම තරංග පෙරමුණු වෙන්නේ සමාන ශීඝ්‍රතාවයකින්. ඒ නිසා මේ දෙන්නටම එකම සංඛ්‍යාතයෙන් තමයි මේ හඬ ශ්‍රවණය වෙන්නේ. එහෙම නැත්නම් මේ තරංග පෙරමුණු මේ දෙන්න වෙතම ළඟා වෙන්නේ එකම සංඛ්‍යාතයකින්. ඕ එක නිරීක්ෂකයාට යම්කිසි සංඛ්‍යාතයක් නිරීක්ෂණය වෙනවා නම් ඕ දෙක කියන නිරීක්ෂකයාටත් නිරීක්ෂණය වෙනවා එම සංඛ්‍යාතයෙන්. ඒ නිසා මේ දෙන්නටම තරංග පෙරමුණු වෙන්නේ එකම සංඛ්‍යාතයකින් යුතුවයි. නමුත් මම ගන්නම් ඊළඟ අවස්ථාව. ඕ එක නිරීක්ෂකයා අපි හිතමු ඕ එක කියන නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට ගමන් කරනවා. ඕ එක නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට ගමන් කරන්න පටන් ගන්නවා කියලා හිතමු. ඕ එක නිරීක්ෂකයා පටන් ගන්නවා ප්‍රභවයේ දෙසට ගමන් කරන්න. VO ප්‍රවේගයෙන්. එතකොට මොකද වෙන්නේ? ඕ එක නිරීක්ෂකයා ප්‍රභව වේතට VO කියන ප්‍රවේගයෙන් ගමන් කරන්න පටන් ගත්තොත් එහෙම ඕ එක නිරීක්ෂකයා ඒ කියන්නේ මේ ධ්වනි තරංග පෙරමුණු එන ඉදිරියට යන්නේ. එතකොට ඒ නිරීක්ෂකයා වෙතට පළවෙනි තරංග පෙරමුණ ඇවිල්ලා දෙවෙනි තරංග පෙරමුණ නිරීක්ෂකයා වෙතට එනකොට ගත වෙන කාලය ඉස්සෙල්ලා ගත වෙච්ච කාලයට වඩා අඩු වෙන්න ඕන. ඒකට හේතුව මෙහෙම කිව්වොත් එහෙම මේ නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි තරංග නිරීක්ෂකයා වෙතට ළඟා වෙන ප්‍රවේගය එහෙම නැත්නම් අපි කියමු නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි තරංග ප්‍රවේගය කියලා. මේ නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි තරංග ප්‍රවේගය මම ඒක V - කියලා ගත්තොත් එහෙම ඒක අපිට ලැබෙන්නේ V ධන VO කියලා. මොකද ධ්වනි තරංගයේ නිරීක්ෂකයා දෙසට එනවා, නිරීක්ෂකයා ධ්වනි තරංගයේ දෙසට එනවා. ඒ නිසා නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි තරංගවල ප්‍රවේගය V ධන VO කියන එකෙන් ලැබෙනවා. ඒ නිසා මේ නිරීක්ෂකයා වෙතට ධ්වනි තරංග ළඟා වෙන ශීඝ්‍රතාවය මේ තරංග පෙරමුණු ළඟා වෙන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඉතින් තරංග පෙරමුණු නිරීක්ෂකයා වෙතට ළඟා වෙන ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියලා කියන්නේ නිරීක්ෂකයා නිරීක්ෂණය කරන සංඛ්‍යාතය වැඩි වෙනවා. සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒ වගේම නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි තරංගවල සාපේක්ෂ ප්‍රවේගය වැඩි වෙනවා. එහෙමනම් මෙතන අපි තේරුම් ගන්න තියෙන්නේ නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට ගමන් කරනකොට නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි තරංගවල ප්‍රවේගය වැඩි වෙන නිසා නිරීක්ෂකයා වෙතට තරංග ගමන් කරන ශීඝ්‍රතාවය වැඩි වෙලා නිරීක්ෂකයා වැඩි සංඛ්‍යාතයක් නිරීක්ෂණය කරනවා. එහෙමනම් නිරීක්ෂකයාගේ චලිතය නිසා සංඛ්‍යාත වෙනස් වීමක් වෙනවා. නිරීක්ෂකයා වෙතට ළඟා වෙන ධ්වනි තරංගවල සංඛ්‍යාතයේ වෙනස් වීමක් වෙනවා නිරීක්ෂකයාගේ චලිතය නිසා. ඉතින් ප්‍රභවයේ දෙසට ළඟා වෙනවා නම් මේ සංඛ්‍යාතය වැඩි වෙනවා. දැන් අපි බලමු මේ ඕ දෙක
kena nirikshaka ya. Prabhaveng ivatara yanawa kiyala hitanna. O deka nirikshaka prabhaveng ivatara yanawa. E avasthawa api salakamu. Mehema. Metana innawa o deka kena nirikshaka ya prabhaveng ivatara chalane wenawa. Prabhaveng ivatara viyo prabhaveng yanawa nan me nirikshakayata saapeksha dhoni taranga wala prabhavege v dash samanai v rina viyo kiyana eken labenne. Ekena nirikshakayata saapeksha dhoni taranga prabhavege adu wenawa. Ehema adu unahama nirikshakaya wetata dhoni taranga peramunu langa wena sigrathave adu wenawa. Mokada nirikshakayata saapeksha dhoni prabhavege dhoni taranga prabhavege adu wage yakne. Emunama ekadoni peramunak kavilla ilanga dhoni peramuna enna nirikshakaya wetata enna gatha wenna kale wedi wenawa prabhavege adu unahama. Ekenne nirikshakaya wetata dhoni taranga peramunu ena sigrathave adu wenawa. Ekenne nirikshakata nirikshane wena sankhyathaye adu wenawa. Emanam nirikshakaya prabhaven ivathara gaman karana kota eyage drushya sankhyathaye adu wimak wenawa. Ehemanam nirikshakayage chalithayat nirikshane karana sankhyathaye wenas wima kerahi balapanawa. Ekenne doppler acharane kerahi balapanawa. Prabhavaye chalithaye magin man nawatha matak karannam. Prabhavaye chalithaye magin tarangayame wenas wena nisa eka doppler acharane kerahi balapanawa. Prabhavaye chalane wima nisa tarangayama wenas wenawa. Nirikshakayek wetara langa wena taranga wala aayamaya wenas wenawa. Etukota eka doppler acharane kerahi balapanawa. Ekenne eka sankhyathaye wenas wima kerahi balapanawa. Ewagema nirikshakayage chalithaye nisa nirikshakaya wetata ena taranga wala saapeksha pravegaye wenas wenawa. Eka doppler acharane kerahi balapanawa. Ekenne sankhyathaye wenas wima kerahi eka balapanawa. Etukota prabhavaye chalithayai nirikshakayage chalithayai me chalitha dekama doppler acharane kerahi balapanawa. Hondai api kalin saakatcha kale liya gatte prabhavaye chalithaye nisa sidu wena pratipale den api meka liya gamu matrukawa liyanna api matrukawa kalin liwwa neda emanam me roopa sadhana inda ganna api lemu nirikshakayekuge chalithaye nisa nirikshakayekuge chalithaye nisa nirikshakayata saapeksha dhoni taranga wala pravegaya wenas wei. Ia nuwe nirikshake kwetete dhoni taranga langa wena sigrathave dhoni taranga peramunu langa wena sigrathave wenas wei. Doppler acharane hewat nirikshane karanu labana sankhyathaye wenas wima yana sansiddhiya kerahi me anuwa nirikshakayage chalithaya balapayi. Abi wenam liyemu nirikshake prabhavaya desata
ප්‍රභවයක් දෙසට VO ප්‍රවේගයකින් ගමන් කරන්නේ නම් ප්‍රභවයක් දෙසට VO ප්‍රවේගයකින් ගමන් කරන්නේ නම් ධ්වනි තරංගවල ප්‍රවේගය නිසල වාතයේ ධ්වනි තරංගවල ප්‍රවේගය V නම් නිරීක්ෂකයට සාපේක්ෂ ධ්වනි තරංගවල ප්‍රවේගය මේ බලන්න මෙහෙම ලියන්න V dash සමානයි V ධන VO මගින් ලැබේ. V dash සමානයි V ධන VO මගින් ලැබේ. නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට ගමන් කරන්නේ නම් මේ විදිහට නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට ගමන් කරන්නේ නම් නිරීක්ෂකයන් සාපේක්ෂ ධ්වනි තරංග ප්‍රවේගය පාලිං වෙනම ලියන්න V dash සමානයි වීරින වීයෝ මගින් ලැබේ. හරිද? දැන් ඔන්න අපි මේ ධ්වනි ඩොප්ලර් ආචරණය කෙරෙහි බලපාන්නේ මොනවද කියන එක ඉගෙන ගත්තා. අත වශයෙන්ම ඩොප්ලර් ආචරණය කියන එක සිද්ධ වෙන්නේ නිරීක්ෂකයා සහ ප්‍රභවය අතර සාපේක්ෂ චලිතයක් ඇති වෙනකොට කියන එක පැහැදිලි කරානේ. එතකොට ප්‍රභවයේ ඒ සාපේක්ෂ චලිතය ඇති වෙන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රභවයේ පමණක් චලනය වුණොත් නිරීක්ෂකයා සහ ප්‍රභවය අතර සාපේක්ෂ චලිතයක් ඇති වෙනවා. එහෙම නැත්නම් නිරීක්ෂකයා පමණක් චලනය වුණොත් එහෙම නිරීක්ෂකයා සහ ප්‍රභවය අතර සාපේක්ෂ චලිතයක් ඇති වෙනවා. ඒ වගේම ප්‍රභවයේ සහ නිරීක්ෂකයා කියන දෙන්නම චලනය වුණත් ඒ දෙන්න අතරේ සාපේක්ෂ චලිතයක් ඇති විය හැකි. එතකොට මේ ප්‍රභවයේ චලිතයේ බලපාන්නේ තරංග ආයාම වෙනස් වීම කෙරෙහි. එහෙම නැත්නම් ප්‍රභවයේ චලිතයේ බලපෑම නිසා නිරීක්ෂකයෙක් වෙත ළඟා වෙන තරංගවල ආයාමය වෙනස් වෙනවා කියලා අපි පැහැදිලි කරා. හරි. නිරීක්ෂකයාගේ චලිතය නිසා මොකද්ද අපි කිව්වේ? නිරීක්ෂකයාගේ චලිතය නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි තරංගවල ප්‍රවේගය වෙනස් වෙනවා. නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි තරංගවල ප්‍රවේගය වෙනස් වීම කෙරෙහි නිරීක්ෂකයාගේ චලිතය බලපානවා. දැන් එතකොට මොකද්ද වෙන්නේ? නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි තරංගවල ප්‍රවේගය වෙනස් වුණාම එතකොට වෙන්නේ නිරීක්ෂකයා වෙතට ධ්වනි තරංග පෙරමුණු ගමන් කරන ශීඝ්‍රතාවය වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා දෙකම බලපානවා කියලා අපි පැහැදිලි කරා. දැන් මෙච්චර වෙලා මේ ධ්වනි තරංග ඩොප්ලාචරණය වීම කෙරෙහි නැත්නම් ඩොප්ලාචරණ කියන සංසිද්ධිය කෙරෙහි මේ දෙකම බලපාන. නිරීක්ෂකයාගේ චලිතය සහ ප්‍රභවයේ චලිතය. ඒ දෙය ආකාරයකට තමයි බලපාන්නේ. එතකොට දැන් මේ නිරීක්ෂකයා සහ ප්‍රභවය එකිනෙකට සාපේක්ෂව චලනය විය හැකි ආකාර කීපයක් තියෙනවා. එතකොට ඒ ආකාර වලදී ඩොප්ලාචරණය කියන සංසිද්ධිය සිද්ධ වෙනවා. අපි දැන් එකින් එක මේ ආකාරය අරගෙන සාකච්ඡා කරනවා. අපි කියනවා මේවට මේ ඩොප්ලාචරණයෙන් සිදුවෙන විවිධ අවස්ථා කියලා. ඩොප්ලාචරණයෙන් සිද්ධ වෙන විවිධ අවස්ථා. ඉතින් එතනදී මේ අපි බලන්න මේ නිරීක්ෂකය සහ ප්‍රභවයේ කෙනෙකුට සාපේක්ෂව චලනයේ වෙන විවිධ අවස්ථා විය හැකි විවිධ ආකාර. ඒ අවස්ථාවලදී කොහොමද මේ සංසිද්ධිය වෙන්නේ කියන එක පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මම එකින් එක ගන්නම්. දැන් අපි කිව්වොත් එහෙම අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි නිරීක්ෂකයා නිශ්චලව ඉන්නකොට අපි හිතමුකෝ ප්‍රභවයේ නිරීක්ෂකයා දෙසට එනවා. නිරීක්ෂකයා නිශ්චලව ඉන්නවා, ප්‍රභවයේ නිරීක්ෂකයා දෙසට එනවා. එතකොට ඩොප්ලාචරණ සංසිද්ධිය වෙනවා. එහෙම නැත්නම් නිරීක්ෂකයා නිශ්චලව ඉඳි ප්‍රභවයේ නිරීක්ෂකයාගෙන් ඉවතට යනවා.
ඊළඟට ප්‍රභවයේ නිශ්චලව තියෙද්දී ප්‍රභවයේ දැසට නිරීක්ෂකයා එන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රභවයේ නිශ්චලව තියෙද්දී ප්‍රභවයෙන් ඉවතට නිරීක්ෂකයා යන්න පුළුවන්. එහෙම නැත්නම් නිරීක්ෂකයා සහ ප්‍රභවයේ දෙකම එකම අතට දෙන්න මුණ ගැහෙන විදිහට එන්නත් පුළුවන්. දැන් ප්‍රභවයේ සහ නිරීක්ෂකයා එකිනෙකාගෙන් ඉවතට ගමන් කරන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ ආකාර හයක් අතවසෙම හයක් විතරක් නෙමෙයි දැන් ඕනනම් අපිට නිරීක්ෂකයාට පිටපසින් ප්‍රභවය එකිනෙකාට සාපේක්ෂ ප්‍රවේග වලින් ගමන් කරන්න පුළුවන් නැත්නම් ප්‍රභවයට පිටපසින් නිරීක්ෂකයා ඉන්න විදිහට ගමන් කරන්න පුළුවන්. ඉතින් මේවා සහ තව ඒවා ඕනෑම විදියක් ඒ චලිතයේ විවිධ විදි තියෙන්න පුළුවන්. ඒ ඕනෑම විදියක ඕනෑම අවස්ථාවක මොනම විදියක හෝ චලිතයක් තිබුණොත් එහෙම ඒ ඩොප්ලාචරණය නිසා ඒ සිදුවන සංඛ්‍යාත වෙනස එහෙම නැත්නම් ඒ නිරීක්ෂණය කරන සංඛ්‍යාතයේ දෘශ්‍ය සංඛ්‍යාතයේ ගණනය කරගන්න පුළුවන් ওই මූලික අවස්ථා හතර පිළිබඳ අවබෝධයක් තිබුණොත්. ඒ කියන්නේ අර ප්‍රභවයේ චලිතයේ සිදුවන අවස්ථා දෙක නිරීක්ෂකයා දෙසටද ඉවතරද කියන එක සහ නිරීක්ෂකයාගේ චලිතයේ සිදුවන අවස්ථා දෙක ප්‍රභවයේ දෙසටද ප්‍රභවයෙන් ඉවතරද කියන දෙක ඒ අවස්ථා හතරේදී සිදුවන දේ ගැන අවබෝධයක් තියෙනවා නම් අපිට වෙන ඕනෑම අවස්ථාවකට අවස්ථාවක් සඳහා ඒ දෘශ්‍ය සංකේතයේ හොයාගන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු මේ කරනකොට තව වඩා තේරුම් ගන්න පුළුවන් වෙයි. මම මුලින්ම ගන්නම් මේ නිරීක්ෂකයා නිශ්චලව සිටියේදී ප්‍රභවය නිරීක්ෂකයා දෙසට එන අවස්ථාව. මම ගන්න නිශ්චල නිරීක්ෂකේ කියලා කියන්නේ හිතන්නකෝ ඔන්න මම ඉන්නවා පාර අයිනේ හිටගෙන ඉන්නකොට වාහනයක් එනවා නලාව නාද කරගෙන. එතකොට ඒ වාහනේ තමයි ප්‍රභවය, මං නිරීක්ෂකයා. එතකොට ඒ ප්‍රභවය මං දෙසට එනවා. දැන් එහෙම එනකොට ඒ නලාවේ නියම සංඛ්‍යාතේ මට ඇහෙන්නේ ඩොප්ලාචරණයේ සිද්ධිය නිසා. ඉතින් ඒ වගේ අවස්ථාවක් මං ගන්නේ ඔන්න පාරයිනේ ඉන්නවා බස් එකක් එනකන් බස් සෝල්ට් එකක ඉන්නවා වෙන්න පුළුවන්. හරි බස් එකක් එනකන් බස් සෝල්ට් එකක ඉන්නවා හිටගෙන. ඒ හිටගෙන ඉන්නවද කියන එක නම් මේකට එච්චර අදාළ නැහැ. නමුත් ඔහම අපි හිතමු ඉන්නවා. එන්නකොට මේ පැත්තෙන් බස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් වාහනයක් වෙන්න පුළුවන්. වාහනයක් විතරක් නෙමෙයි ඕන්නයි තියෙ ඔය කොල්ලෙක් විසිල් එකක් ගහගෙන දුවගෙන එනවා වෙන්නත් පුළුවන්. සමහර ඉතින් මෙතන යාළුවා ඉන්නකොට මෙයා දැක්ක ගමන්ම යාළුවා දැක්ක සතුටට විසිල් එකක් ගහගෙන එහෙම දුවගෙන එන්න පුළුවන්. මෙන්න ප්‍රභවය VS ප්‍රවේගෙන් එනවා. එතකොට මේ ප්‍රභවය මේ නිරීක්ෂකයා දෙසට එන්නේ. මෙයා තමයි නිරීක්ෂකයා, මෙයා ප්‍රභවය. දැන් බලන්න මෙන්න මේ පැත්තට මේ එන තරංග පෙරමුණු ප්‍රභවය ගමන් කරන අතර ගමන් කරන තරංග පෙරමුණු කීපයක් මං ඇන්දේ. ඊට පස්සේ මේ ප්‍රභවයේ ගමන් කරන අතර විරුද්ධ අතර ගමන් කරන තරංග පෙරමුණු කීපයකුත් මම මෙතන අඳිනවා. දැන් ඔයාලට බැලූ බැලමට පේනවා මේ ප්‍රභවයේ ගමන් කරන අතර ගමන් කරන තරංග පෙරමුණු වල පෙරමුණු දෙකක් අතර පරතරය අඩු වෙලා තියෙන හැටි. දැන් ඊට විරුද්ධ අතර ගමන් කරන තරංග පෙරමුණු දෙකක් අතර පරතරය වැඩි වෙලා. හරිද? නමුත් ඉතින් මේක ගැන අපි කතා කරන්නේ නැහැ මෙතන. මොකද මේ තරංග පෙරමුණු ටිකනේ නිරීක්ෂකයා වෙතට එන්නේ. එතකොට එන වේගයේ වාතය තුල ධ්වනි ප්‍රවේගය නම් අපි හිතමුකෝ වාතය නිසලයි කියලා. ඒ සුළඟක් නැහැ. සුළඟක් නැති අවස්ථාවක නම් වාතය තුල ධ්වනි ප්‍රවේගයෙන් තමයි මේ නිරීක්ෂකයා වෙතට මේ පෙරමුණු එන්නේ. ප්‍රභවයේ ප්‍රවේගය VS. දැන් මේ ප්‍රභවයේ චලිතය නිසා තරංගායාමයේ වෙනස් වෙනවා. එතකොට ඒ තරංගායාමයේ අගය අපිට ලැබෙන්නේ අපි කලින් මේක ගත්තා පොතේ ඇති
lambda dash kene ka v rina v s bedima f naught mokadda me f naught kiyala kiyanne f naught kiyala kiyanne prabhave niyama sankhyate niyama sankhyate kiyanne mokadda niyama sankhyate kiyala kiyanne athawasema e prabhave naade nikut karana sankhyate Eka prabhave sankhyate prabhave sankhyate tamai niyama sankhyate iti apita oka ahanna wenna me wage sapesa chalitayak thiyenona niyama sankhyate mokadda kiyala danaganna wenna niyama sankhyateyak thibunada namuth ehema ekak thiyeno eka danaganna une nathi unata niyama sankhyate ekuth thiyeno den meka wahanayak nan e wahane riyaduru mahatthayata eke niyama sankhyate ahanna puluwan මොකද වාහනේ රියදුරු මහත්තයා වාහනේ පදවනකොට රියදුරු මහත්තයානේ නිරසකයා වාහනේ තමයි ප්‍රභවය. එතකොට වාහනේම නැගලා යා ඒක පදවනකොට ඒ නිරසකයා සහ ඒ ප්‍රභවය අතර සාපේක්ෂ චලිතයක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ නිසා එයාට ඒ සංකේතය අහන්න පුළුවන්. වාහනේ රියදුරාට ඒක අහන්න පුළුවන්. නමුත් මගේ කුට මේක ඇහෙන්නේ නැහැ. එතකොට දැන් බලන්න මේ නිරීක්ෂකයා වෙතට ළඟා වෙන තරංග වල ආයාමය lambda dash කියන එක අපිට ලියන්න පුළුවන් වීරින vs බෙදීම f naught කියලා. එතකොට වෙන මොකුත් වෙන්නේ නැහැ. නිරීක්ෂක නිශ්චල හින්දා නිරීක්ෂකයට සාපේක්ෂ ප්‍රවේගයේ ධ්වනි තරංග වල ප්‍රවේගය වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ලියන්න පුළුවන් දැන් මම ලියනවා මෙහෙම v සමාන f lambda V samana F lambda magin apita hoyanna puluwan F dash kiyana eka drushya sankhyataya samanai V bedima lambda dash F dash samanai V bedima lambda dash etukota F dash samanai V bedima lambda dash kiyala kiyanne V rina Vs bedima F naught ඉතින් අපිට ලැබෙනවා f dash සමානයි v බෙදීම v ඍණ vs වාරයක් f naught කියලා. ඒ කියන්නේ ප්‍රභවය නිරීක්ෂකයා වෙතට චලනය වෙන අවස්ථාවේදී ඒ නිරීක්ෂකයා විසින් නිරීක්ෂණය කරන දෘශ්‍ය සංඛ්‍යාතය f dash නම් අපිට ඒක මෙන්න මේ ප්‍රකාශනයෙන් ගන්න පුළුවන්. මේක තියෙන්නේ මේ වාතය තුල නිසල වාතයේ ධ්වනි තරංග ප්‍රවේගයයි ප්‍රභවයේ ප්‍රවේගයයි ප්‍රභවයේ ප්‍රවේගය තමයි Vs කියලා කියන්නේ. නිසල වාතයේ ධ්වනි තරංග ප්‍රවේගයට කියනවා ධ්වනි තරංග ප්‍රවේගය මෙතන V කියලා අරන් තියෙනවා. එතකොට F naught කියලා කියන්නේ නියම සංඛ්‍යාතය. ඉතින් ওই ටික තියෙනකොට අපිට පුළුවන් මේ දෘශ්‍ය සංඛ්‍යාතය හොයාගන්න මෙන්න මේ ප්‍රකාශනය භාවිත කරලා. ඉතින් අපි ඒක ලියමු. පළවෙනි අවස්ථාව වශයෙන් ලියන්න. නිශ්චල නිරීක්ෂකයෙකු දෙසට නිශ්චල නිරීක්ෂකයෙකු දෙසට ප්‍රභවය චලනය වෙන අවස්ථාව නිශ්චල නිරීක්ෂකයෙකු දෙසට ප්‍රභවය චලනය වෙන අවස්ථාව රූපසට ඇඳගෙන ඊට පස්සේ ලියමු අපි ලියමු ප්‍රභවය නිරීක්ෂකය වෙතට ගමන් කරන නිසා ප්‍රභවයේ නිරීක්ෂකයා වෙතට ගමන් කරන නිසා නිරීක්ෂකයා වෙතට ළඟා වෙන තරංගවල ආයාමයේ නිරීක්ෂකයා වෙතට ළඟා වෙන තරංගවල ආයාමයේ වෙනස් වන අතර ඒ lambda dash සමානයි v ඍණ vs බෙදීම f naught මගින් ලැබේ lambda dash samana v rina vs bedima f naught magin labe hadai v samana f lambda magin f dash samana f dash drushya sankhyata f dash nam v samana f lambda magin kelliyana lela liyana drushya sankhyata f dash nam drushya sankhyata f dash nam f dash samana v bedima lambda dash ඊට පස්සේ මේක ලියා ගන්න.
Hari. Honda ya pi ilang awas tawa kamu. Ilang awas tawa. Mama itu kuda gane. Niriksha ke ane jalan mende bini awas tawa. Api geli lagi mau matru kau. Niriksha ke ane jalan besiti yati. Prabhavi. Nirikshakayagin ivatata gaman karana avasthava prabhavaya nirikshakayagin ivatata gaman karana avasthava etakota e kiyanne meya ekko apahu herila yanna puluwam ehema naththam meya pahu karagena yanna puluwam samanyen apita godakma labenne prayogika ehema pahu karagena yana ewa ne neda man ara kalin kiyuwe Api parah ini hitungan inna kute, api desa itu ena wahane, itu pasti api pahu kerjanya. Desa itu ena kute nirisha ke, wetar itu nama setawa kui diri salakan pulau, am pahu kerjanya ena kute, iwetar itu nama setawa kui diri salakan pulau. Ini mama deng, eh makan nangmi, dewi nama setawa. Orang nirisha ke apa pahu kerjanya? Mereka titi ngani petta herila. Oh minno, prabhuve netam me wahane basik, kota basik, me jati bas deng kuda kadui, oh yudi tiano, vs prabhuve, vs prabhuve niano, niris kaya gengi betul, oke, rupiah dekat. Et mama tawat dakwa nam meter me tarangga peramu. Deng pehadili mang hita ne lama inte. Meten di bit deng niris sakia betete na tarangga peramu wala paratari wedi mo kode prabawi niris sakia gengi betete na oni. Iwa kemen niris sakia gengi. Iwa tete ana mende me tarangga peramu wala paratari adui. Eka tama ya piara kalin sakat cakar kuiki ani pet te deng welati. Hari ini ada rupiah dengan, ada api mehmelimu, niriksha kaya, prabhuve, niriksha kaya ageng iwatar gaman karana nisa, niriksha kaya vetara langa vena taranga vela ayame. Wedi benatar, lambda dash samanai, v dan vs bedim, f not maging lebi. Dalam ayat no, me v kian ni mukad, vs kian ni mukad, f not kian ni mukad, v kian ni මේ දොනි තරංග පෙරමුණු වල ප්‍රවේගය Vs කියන්නේ ප්‍රභවයේ ප්‍රවේගය F0 කියලා කියන්නේ ප්‍රභවයේ නියම සංඛ්‍යාතය දැන් දෘශ්‍ය සංඛ්‍යාතය F dash නම් දෘශ්‍ය සංඛ්‍යාතය F dash නම් දෘශ්‍ය සංඛ්‍යාතය F dash නම් V samanai F lambda magin. V samanai F lambda magin. Kalian pulang F dash samanai V bedima lambda. F dash samanai V bedima lambda dash. Itu kuda lambda dash kira kian ne. V dan Vs bedima F not. Itu kuda inoa F dash samanai V bedim, V dan Vs, variabel F not kira. Ini menemui samikaran
ව්‍යුත්පන්න කරගන්න මේ ප්‍රකාශන ව්‍යුත්පන්න කර ගැනීමේ හැකියාව ඕන. ඉතින් මූලිකවම අවශ්‍ය වෙන්නේ මේ ප්‍රකාශන ව්‍යුත්පන්න කර ගැනීම සඳහා ඔය තරංග ආයාමයේ ප්‍රභවයේ චලිතය නිසා තරංග ආයාමයේ වෙනස් වෙනවා කියනක දැනගන්න ඕන. ඒ වගේම ප්‍රභවයේ චලනය වෙන්නේ නිරීක්ෂකයා දෙසටද එහෙම නැත්නම් නිරීක්ෂකයාගෙන් ඉවතටද කියන කාරණේ අනුව ඒ ලැබෙන තරංග ආයාමයේ මොකක්ද කියන එක දැනගන්න ඕනේ. තරංග ආයාමයේ සඳහා ප්‍රකාශනය දැනගන්න ඕන. ඉතින් එහෙම දන්නවනම් ඒ වගේම අර නිරීක්ෂකයාගේ චලිතය නිසා සාපේක්ෂ ප්‍රවේගය වෙනස් වෙන බව සහ ඒ සාපේක්ෂ ප්‍රවේගය කොච්චරද කියන එක ඒ සාපේක්ෂ ප්‍රවේගය ලබා ගන්න ප්‍රකාශනය ඒක දැනගන්න ඕනේ. ඉතින් ඒවා දැනගත් ඒවා දන්නවනම් ඒක පුළුවන් නම් මේ දෘශ්‍ය සංකේතය සඳහා ප්‍රකාශනය ගොඩනගා ගන්න පුළුවන් පහසුවෙන්ම. මේ වැදගත් වෙන්නේ කටපාඩම් කිරීම නෙමෙයි, වැදගත් වෙන්නේ මේ ප්‍රකාශනය ලැබෙන විදිය දැනගන්න එක තමයි වැදගත් වෙන්නේ. එහෙම දැනගත්තාම ඒ දෘශ්‍ය සංකේතය සඳහා ප්‍රකාශනයක් ලියා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක මේ ටික ලියා ගන්න. හරි, දැන් එතකොට අපි ඩොප්ලාචරණයේ කියන සංසිද්ධිය සිදුවෙන අවස්ථා දෙකක් පිළිබඳව සාකච්ඡා කරා. ඊළඟ අවස්ථාව මංගලන් තුන්වෙනි අවස්ථාව ප්‍රභවය නිශ්චලව තිබියදී මේක අපි ලියාගමු. ප්‍රභවය නිශ්චලව තිබියදී නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට චලනය වෙන අවස්ථාව. ප්‍රභවයේ නිශ්චලව තිබියදී නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට චලනය වෙන අවස්ථාව. ප්‍රභවයේ නිශ්චලව තිබියදී නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට චලනය වෙන අවස්ථාව. ඔන්න මම ගන්නම්කෝ මෙහෙම. ප්‍රභවය මේ වගේ ප්‍රභව නේද? සමහර විටම තියෙනවනේ මේ වගේ මං ගන්න නිශ්චල ප්‍රභවයක් මේකෙන් නිකුත් කරන තරංග පෙරමුණ මේ විදිහට. නිරීක්ෂකයෙක් ප්‍රභවයේ දෙසට ගමන් කරනවා. නිරීක්ෂකයෙක් ප්‍රභවයේ දෙසට ගමන් කරනවා. ප්‍රභවය නිශ්චලයි. ප්‍රභවයේ නිශ්චලයි. නිරීක්ෂක ප්‍රභවයේ දෙසට ගමන් කරනවා. හොඳයි, රූපසටහන නැදගම්. හරි, එතකොට දැන් ප්‍රභවයේ නිශ්චල හින්දා තරංග ආයාමයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිරීක්ෂකයා වෙතට ළඟා වෙන තරංග වල ඒ ආයාමය වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ ඒ නිකුත් කරන තරංග වල ප්‍රභවයෙන් නිකුත් කරන තරංග වල තියෙන නියම තරංග ආයාමයේම තියෙනවා. ප්‍රභවයේ චලිතය වෙන්නේ නැති නිසා ඒ තරංග ආයාම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අර නිකුත් කරන තරංග වල නියම සංකේතයක් තියෙනවනේ. එතකොට ඒ වාතය තුළ ධ්වනි ප්‍රවේගයට අනුව ගණනය කරපුවහම තරංගායාමයක් තියෙනවනේ අපිට ලැබෙනවනේ. මේ ඒ තරංගායාමයේ තමයි අපි කියන්නේ නියම තරංගායාමය කියලා. ඒ නියම තරංගායාමයේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. එහෙම වෙනස් වෙනවා නම් අර පැත්තෙන් ඉන්න නිරේක්ෂකයාට එක තරංගායාමයක් එන්න ඕන, මේ පැත්තෙන් ඉන්න එක්කෙනාට වෙන එකක් එන්න ඕන. එහෙම වෙනවනේ. ඒක වෙන්නේ ප්‍රභවයේ චලනය වුණොත් විතරයි. දැන් ප්‍රභවයේ නිශ්චල නිසා නියම තරංගායාමයේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ කිහිම තියෙනවා. එමාගෙම තියෙනවා. හැබැයි නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට ගමන් කරන හින්දා නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි තරංග ප්‍රවේගය නම් වෙනස් වෙනවා. ඒත් වශයෙන් මේක වැඩි වෙනවා.
අපි ලියමු නිරීක්ෂකයා ප්‍රභවයේ වෙතට චලනය වෙන නිසා නිරීක්ෂකයා ප්‍රභවයේ වෙතට චලනය වෙන නිසා නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි තරංග ප්‍රවේගය වැඩි වෙන අතර නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි තරංග ප්‍රවේගය වැඩි වෙන අතර එය v dash සමානයි v ධන v o මගින් ලැබේ v dash සමානයි v ධන v o මගින් ලැබේ දැන් දෘශ්‍ය සංකේත f dash නම් ඒ කියන්නේ නිරීක්ෂකයා විසින් නිරීක්ෂණය කරන සංකේතය අපි ඒකට කියනවා දෘශ්‍ය සංකේතය කියලා ඒ දෘශ්‍ය සංකේතය F dash nam, V samana F lambda maging, V samana F lambda maging, kemudian pulang F dash samana V dash bedim lambda. Mama V dash kira liwa mau kita sapa siapa lagi, dunia sapa siapa lagi benar sih nom. Kita mau tanya dulu, namun lambda kini kemana hema meliwa? Ekde itu tamai lambda benar sakwinne, lambda benar sihne. Mea venas sene, mea venas seno. Ite mea venas suna hamat mea venas seno. Ite kure, ma mea dadi sekarang na, f dash sama nai, v dash kila kiani, v dana v o, lambda, sorry, v dana v o, lambda kila kiani, metening ngapi gatut teh mega nia ma tarangga ayame, wate tula doni tarangga proi ge sahan nia ma sangka te asuring ge gana puluang, lambda kiani v bedima f not. V bedim F not, mean what the dusse sankate F dash kine ke labeno, F dash sama nai, V bedim, sorry, V dana V O bedim, V wareak F not kine. Ito yung main prakasane diha balapu hama, lamain tao bodo keragan puluang, main dusse sankate, niema sankate to wada, wendi aga kwen no na kine ke, emenang nirisa kaya prabawi desa gamang karna kote. Dhrusya sankhyate niyama sankhyate eta wada wedi wenawa meka tar pili wedagat sambandhatawayak me mewa katapadan karanawata wada nan honda me prakashana godana ganne kohomada kiyana eka pilibanda avabodhayak tiya ganne eka ekaṭa bohoma tappara kīpayak athulata me prakashana liya ganna puluwankama labenawa me pilibanda avabodhayak thiyenawana naththam mewa eka ekak katapadan karanna giyot ehema maha godak wenawa athawasema bhautika vidyawa kiyana wishaya Ehema katapadan karala mataka thiyagena karanna puluwan ekak neme. Ehema katapadan karanna giyot ehema meka maha visala vishayak bawata pat wenawa. Visala vishayak bawata. Athawasin meka maha pulul vishayak. Visala sheshtrayak thula patirila thiyena visala parasayaka thiyena vishayak. Namuth api avabodha karaganna kota e visala parasayema apita punchi karaganna puluwa. Ehema nathuwa api katapadan karanna giyot ehema Punci wenene maha visala bawata pat wenawa. Itin ara Newton ekka sarayak kiwwe bhautika vidyawa maha sagare nam mama ehi virale sippi katuwaka heda balana kuda daruwek kiyala. Newton ehema kiwwa. Etukota Newton upama karagatta bhautika vidyawa kiyana eka maha sagare kiyala. Maha sagare kiyala. Etawasema bhautika vidyave vishe parasaya maha sagare wage tamai. Ati visalai. Ati visala vishe parasaya namuth api avabodha karagattot apita eken sahena pramanayakata langa wenna puluwankama thiyena avabodha karagattot katapadan karanna yanawa kiyala kiyanne sagare wathura bonawa wage wedak meka wathura bila iwara karanna puluwankamak naha apita sagare wathura bila saha wathura iwara karanna me wage thamai katapadan karala vishe igena gannat ba hatharaweni avasthawa api liyemu ප්‍රභවයේ නිශ්චලව පවතින අතර ප්‍රභවයේ නිශ්චලව පවතින අතර නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට ගමන් කරන අවස්ථාව නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට ගමන් කරන අවස්ථාව ප්‍රභවයේ නිශ්චලයි එතකොට මේ විදිහටමනේ ඔය විදිහමයි Prabhavaya vaividhyamaya eka nischalaya
වෙනසම මොකද්ද දැන් නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට යනවා නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට යනවා ඒක තමයි වෙනස නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට යනවා VO දැන් මොකද්ද වෙන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි තරංගවල ප්‍රවේගය අඩු වෙනවා. නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි තරංගවල ප්‍රවේගය V' නම් V' සමානයි V ඍණ VO මගින් තමයි දැන් ලැබෙන්නේ. හොඳයි. රූප සටහන අඳිමු. රූපය අඳිමු. දෙලියන්න ප්‍රභව නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට ගමන් කරන බැවින් නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට ගමන් කරන බැවින් නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි තරංගවල ප්‍රවේගය අඩු වෙන අතර ඒ පාලිලියම V' සමානයි V ඍණ VO මගින් ලැබේ. දෘශ්‍ය සංඛ්‍යාත F' නම් දෘශ්‍ය සංඛ්‍යාතය F dash නම් V සමාන F lambda මගින් V සමාන F lambda මගින් අපි ලියන්න පුළුවන් F dash සමානයි V dash බෙදීම lambda මම lambda වෙනස් කළේ නැහැ මොකද lambda මට වෙනස් කරන්නත් බෑනේ මොකද lambda වෙනස් වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ තරංගවල සාපේක්ෂ ප්‍රවේගය ඉතින් ඒක වෙනස් වෙනකොට සංඛ්‍යාතය වෙනස් වෙනවා V' කියන්නේ V ඍණ VO lambda කියන්නේ V බෙදීම F0 එතකොට අපිට එන්නේ F' සමානයි V ඍණ VO බෙදීම V වාරයක් F0 කියලා දැන් මේ ප්‍රකාශනයේ දිහා බලපුවම ළමයින්ට තේරෙනවා දෘශ්‍ය සංඛ්‍යාතය නියම සංඛ්‍යාතයට වඩා අඩු වර්ගයක් කියලා. දෘශ්‍ය සංඛ්‍යාතයේ නියම සංඛ්‍යාතයට වඩා අඩු වර්ගයක්. ඒ කියන්නේ නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට ගමන් කරනවා නම් නිරීක්ෂණය කරන සංඛ්‍යාතය නියම සංඛ්‍යාතයට වඩා අඩු වෙනවා. හොඳයි. දැන් අපි අවස්ථා හතරක් ගැන සාකච්ඡා කරා. අතවසින් මේ අවස්ථා හතර ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් වෙන ඕනෑම අවස්ථාවකට අදාළව අපිට මේ දෘශ්‍ය සංඛ්‍යාතය සඳහා ප්‍රකාශනය ගොඩනගා ගන්න පුළුවන්. නමුත් අපි තවත් අවස්ථා දෙකක් සලකමු. මම ගන්නම් ලියන්න ඊළඟ පස්වෙනි අවස්ථාව. නිරීක්ෂකයා සහ ප්‍රභවය එකිනෙකා දෙසට චලනය වන අවස්ථාව. නිරීක්ෂකයා සහ ප්‍රභවය එකිනෙකා දෙසට චලනය වන අවස්ථාව. හොඳයි. නිරීක්ෂකයා සහ ප්‍රභවය එකිනෙකා දෙසට චලනය වෙන අවස්ථාව පහ. ඔන්න නිරීක්ෂකයා එයා VO ප්‍රවේගෙන් අපි හිතමු දකුණු පැත්තට යනවා. මේ ප්‍රභවය ප්‍රභවය F0 කියන සංඛ්‍යාතයේ සහිත නලවනාද කරමින් එන කාර් එක VS ප්‍රවේගයෙන් වම් පැත්තට යනවා. දැන් මේ දෙන්නම එකම රේඛාවේ යනවා නම් දෙන්න එකිනෙකා දෙසට යන්නේ. මේ දෙන්න දැන් එකිනෙකා දෙසට යනවා. හොඳයි. එතකොට නිරීක්ෂකයා වෙතට ළඟා වෙන තරංග පෙරමුණු එකිනෙකට ආසන්න වෙනවා. නිරීක්ෂකයාගෙන් ඉවතට ගමන් කරන තරංග පෙරමුණු එකිනෙකාගෙන් ඈත් වෙනවා.
ekine king ඇත්තලු. දැන් අපිට අත් වශයෙන්ම වැදගත් වෙන්නේ මේ නිරීක්ෂකය දෙසට ගමන් කරන තරංග පෙරමුණු. ඒවා තමයි නිරීක්ෂකය නිරීක්ෂණය කරන්නේ. ඒව යන වේගය වාතය තුල ධ්වනි ප්‍රවේගයට සමානයි. මම නිසල වාතය කියලා සලකනවා. සුලගත් නැහැ. එමනම් ඒ වේගයේ වී. හොඳයි අපි රූප සටහන දෙමු. හොඳයි මම මෙතන මේ අවස්ථාව දෙකම ගන්නම් දැන් නිරීක්ෂකයත් ප්‍රභවයේ දෙසට යනවා ප්‍රභවයත් නිරීක්ෂකය දෙසට යනවා එතකොට ප්‍රභවයේ නිරීක්ෂකය දෙසට යන හින්දා තරංග ආයාමයේ වෙනස් වෙනවා ඒක බලපානවා සංකේත වෙනස් වීම කෙරෙහි ඒ වගේම නිරීක්ෂකය ප්‍රභවයේ දෙසට යන හින්දා නිරීක්ෂකය වෙතට එන ධ්වනි තරංගවල සාපේක්ෂ ප්‍රවේගය වෙනස් වෙනවා ඒකත් බලපානවා ඩොප්ලර් චලනය කෙරෙහි මේ දෙකම යටතේ අවසන් වශයෙන් ඩොප්ලර් චලන සංසිද්ධිය වෙනවා එකන අවසානයේ දෘශ්‍ය සංකේතය නියම සංකේතයට වඩා වෙනස් අගයක් බවට පත් වෙනවා. මෙහෙම පටන් ගමු අපි ලියන්න. මම ඉස්සෙල්ලම ගන්නම්. ප්‍රභවය නිරීක්ෂකයා වෙතට ගමන් කරන බැවින් ප්‍රභවය නිරීක්ෂකයා වෙතට ගමන් කරන බැවින් ගමන් කරන බැවින් lambda dash සමානයි තරංග ආයාමයේ වෙනස් වෙන අතර ගමන් කරන බැවින් ඊට පස්සේ ලියන තරංග ආයාමයේ වෙනස් වෙන අතර තරංග ආයාමයේ වෙනස් වෙන අතර එය lambda dash සමානයි v ඍණ vs බෙදීම f0 මගින් ලැබේ v ඍණ vs බෙදීම f0 මගින් ලැබේ ඊට පස්සේ පහලින් ලියන්න නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට ගමන් කරන බැවින් නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට ගමන් කරන බැවින් ප්‍රභවයේ දෙසට ගමන් කරන බැවින් නිරීක්ෂකයට සාපේක්ෂ නිරීක්ෂකයට සාපේක්ෂව ධ්වනි තරංග ප්‍රවේගය වෙනස් වේ. නිරීක්ෂකයට සාපේක්ෂව ධ්වනි තරංග ප්‍රවේගය වෙනස් වේ. එය v dash සමානයි v ධන v o මගින් ලැබේ. v dash සමානයි v ධන v o මගින් ලැබේ. දැන් ඔන්න බලන්න නිරීක්ෂකයාගේ චලිතය නිසා ධ්වනි තරංගවල සාපේක්ෂ ප්‍රවේගය වෙනස් වුණා. අත් වශයෙන් මෙතනදී වැඩි වෙලා තියෙන්නේ. ප්‍රභවයේ චලිතය නිසා තරංග ආයාමයේ වෙනස් වුණා. නිරීක්ෂකයා වෙතට ළඟා වෙන තරංගවල ආයාමයේ වෙනස් වුණා. මෙතෙන්දී ඒක අඩු වෙලා තියෙන්නේ. දැන් v සමානයි f lambda මගින්. v සමානයි f lambda මගින් f dash කියන එක අපිට ලියන්න පුළුවන් දෘශ්‍ය සංඛ්‍යාතේ. දෘශ්‍ය සංඛ්‍යාතේ f dash කියන එක අපිට ලියන්න පුළුවන් v dash බෙදීම lambda dash. එතකොට f dash සමානයි v dash කියන්නේ v ධන v o. lambda dash කියන්නේ v ඍණ v s බෙදීම f naught. දැන් අපිට ලැබෙනවා f dash සමානයි v ධන v o බෙදීම v ඍණ v s වාරයක් f naught කියලා. ඉතින් මේ ලවේ තියෙන්නේ v ධන v o. ඒක v ට වඩා වැඩි අගයක්. හරේ තියෙන්නේ v ඍණ v s. ඒක v ට වඩා අඩු අගයක්. එතකොට මේ අනුපාතයෙන් ලැබෙන්නේ එකට වඩා වැඩි අගයක්. f0 කියන්නේ නියම සංඛ්‍යාතය. එතන නියම සංඛ්‍යාතය එකට වඩා වැඩි සංඛ්‍යාවකින් මෙතන ගුණ කරපු ගමන් ලැබෙනවා අපිට දෘශ්‍ය සංඛ්‍යාතය. එහෙනම් දෘශ්‍ය සංඛ්‍යාතය නියම සංඛ්‍යාතයට වඩා වැඩි කියන එක මේ ප්‍රකාශනයේ මගින් ළමයින්ට පැහැදිලි වෙන්න ඕන. ඉතින් මේ ටික ලියා ගන්න. හැබැයි මම අර කලින් කිව්ව කතාව ආයෙ කියන්නේ. මොකද මේ සමීකරණය මේ ප්‍රකාශනයේ ගොඩනගෙන විදිය තමයි දැනගන්න ඕන. ගොඩනගෙන විදිය දැනගත්තොත් එහෙම තප්පර කීපයක් ඇතුළත මේ ප්‍රකාශනය ලියා ගන්න පුළුවන්.
Bohita meva hitema ganna puluwam. V dash kiyanage hiten ganna puluwam metana V dana VS V dana VO kiyanage. F metana lambda dash kiyanage nan poddak matake tiyenna ona. Hodama ilaga avasthawa ganna. Hayaweni avasthawa mama me hayaweni avasthawa dakwa vitarai sakatcha karanne. Tawa tawa avastha tiyenawa hada ganna puluwam. Habai hama avasthawak sandahama dusse sankhyate sandaha prakashane me krama anugamane karala godanaga ganna puluwam. Ethen mama hayaweni avasthawa gannam ita passe apita puluwam athawasama me gatalu sakatcha karanna tute ekey tiyenawa prashna rasiyak karanna ilagata pahugiya vibhaga prashna tiyenawa. Mam balaparuttu wenawa me tute ekey tiyena sarala gatalu kipayak issala sakatcha karala ilagata kelima vibhaga prashna walata yanna. Hondai mama ilaga avasthawa gannam hayaweni avasthawa. Liyanna nirikshakaya saha prabhavaya ekinekagen yuvatata gaman karana avasthawa pitupala yanawa prabhavaya mehema yanawa nirikshakayagen yuvatata vs nirisake ano prabhave gamankarna atara gamankarna taranga peramunu asanna wenawa prabhave gamankarna atara viruddha atara gamankarna taranga peramunu aat wenawa habai me taranga peramunu tamai nirisakaya wetata enne hari rupa endaga දැන් අපි ලියමු ප්‍රභවයේ චලිතය නිසා බලන්න ලියන්න අපි මේ ප්‍රකාශනය හැමම ගොඩනගා ගමු ප්‍රභවයේ චලිතය නිසා තරංග ආයාමයේ වෙනස් වන අතර අද වශයෙන් තරංග ආයාමයේ වැඩිවීම වෙන්නේ නිරීක්ෂකයා වෙතට එන තරංග වල ආයාමයේ වැඩිවීම වෙන්නේ මෙතෙන්දී මේ තරංග ටික නිරීක්ෂකයා වෙතට එන්නේ තරංග ආයාමයේ වෙනස් වෙන අතර එය lambda dash samanai v dana vs bedima f not magin lebe lambda dash samanai v dana vs bedima f not magin lebe nirikshakayage chalite nisa nirisakayata sapeksha doni taranga wala pravege wenas wen athara eya v dash samanai v rina vo bedima sorry v rina vo vitarai eya v dash samanai v rina vo magin labe දෘශ්‍ය සංඛ්‍යාතේ f dash නම් දැන් මේ ටික ඇත්තටම දැන් කීපයම කළා මේ 6 වෙනි එකනේ කරන්නේ මේ ගන්නට එනකොට දැන් ටිකක් හුරුයි වැඩේ මොකද්ද කියලා දෘශ්‍ය සංඛ්‍යාතේ f dash නම් දෘශ්‍ය සංඛ්‍යාතේ f dash නම් v සමාන f lambda මගින් f dash සමානයි v dash bedima lambda dash me okkoma wenas wenawa taranga wala saapesha prayoge wenas wenawa taranga aayame wenas wenawa e nisa sankhyate wenas wenawa siyala wenas wenawa ena api liyanna puluwan f dash samanai v dash kiyanne v rina vo lambda dash kiyanne v dana vs bedima f not ehenam දෘශ්‍ය සංඛ්‍යාතේ සමානයි v ඍණ v o බෙදීම v ධන v s වාරයක් f not කියලා ලැබෙනවා දැන් බලන්න මේක ලියා ගන්න ඕනේ දැන් බලන්න
මේ වීරින වීයෝ කියන එක වීට වඩා අඩුයි වීදන වීඑස් කියන එක වීට වඩා වැඩි ඉතින් ලවය අඩුයි හරය වැඩි මේක එකට වඩා අඩු භාගයක් එතකොට මේ දුෂ්‍ය සංඛ්‍යාතයේ නියම සංඛ්‍යාතයට වඩා අඩු අගයක් වෙන්න ඕන කියන එක මම හිතන්නේ මේ ප්‍රකාශනයේ මගින් පැහැදිලි කරගන්න පුළුවන් හරි ඉතින් මේ මම නැවත මතක් කළොත් එහෙම ඩොප්ලාචරණය කියන සංසිද්ධිය ඩොප්ලාචරණය කියලා කියන්නේ නිරීක්ෂකයෙක් සහ ප්‍රභවයක් අතරේ තියෙන සාපේක්ෂ චලිතය නිසා ඒ දෘශ්‍ය සංඛ්‍යාතයේ වෙනස් වීම දෘශ්‍ය සංඛ්‍යාතයේ වෙනස් වීම ඉතින් එකතන ඉඳලා නිරීක්ෂණය කරනකොටයි චලනයේ වෙන ගමන් නිරීක්ෂණය කරනකොටයි නිරීක්ෂණය කරන්නේ එකම නෙමෙයි හැබැයි මිනිස්සු හුඟක් කලින් හිතගෙන හිටියේ එහෙමයි දෙකම එක වෙන්නේ නැති කියලා නමුත් එකම නෙමෙයි ඉතින් මේ ඩොප්ලාචරණය කියන සංසිද්ධියට සියලුම තරංග ලක් වෙනවා නමුත් අපේ විෂය නිර්දේශයට අදාළව අපි ධ්වනි තරංග පිළිබඳව පමණයි සාකච්ඡා කළේ ඉතින් මෙන්න මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරගන්න ඒ කියන්නේ මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න තරංග ආයාමය වෙනස් වෙන්නේ කොහොමද ප්‍රභවයේ චලිතය නිසා ඒ වගේම සාපේක්ෂ ප්‍රවේගය වෙනස් වෙන්නේ කොහොමද නිරීක්ෂකයාගේ චලිතය නිසා කියන එක මේක හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන්න ඊට පස්සේ මේ ප්‍රකාශන ඕන එකක් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා ඊළඟට අපිට ඕන ගානකට අත ගහන්න පුළුවන්කම තියෙනවා අපි ගණන් ටිකක් හදමු මේ කොටස අවබෝධ කරගන්න ඇත්තටම අමාරු කොටසක් නෙමෙයි මේක මේ ඩොප්ලාචරණය කියන ධ්වනි කම්පන හා තරංග පාඩමේ එන මේ පාඩම එච්චර අමාරු පාඩමක් නෙමෙයි එනිසා ලේසියෙන් මේක කරගන්න පුළුවන් ඉතාම වැදගත් කොටසක් හැබැයි එනිසා මේ තියරි ටික හොඳට ටච් එකේ තියාගන්න අමතක වෙන්න දෙන්න එපා අමතක වෙන්න කලින් ආපහු සැරයක් බලන්න වීඩියෝ එක නෙමෙයි ඔයාලා නෝට් එක ලියාගත්ත එක නෝට් එක පිළිවෙලට ලියාගෙන වීඩියෝ එකෙන් බලලා හොඳට තේරුම් අරගෙන ඒ නෝට් එක තමයි දෙවෙනි සැරේට බලන්න ඕන නෝට් එක දෙවෙනි සැරේට බලලා තේරුම් ගන්න ඒක තමයි වටින්නේ අමතක වෙන්න කලින් බලන්න එතකොට තමයි හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ අමතක වුණාට පස්සේ බැලුවොත් එහෙම අමාරුයි ඒ අවබෝධ කරගන්න මොකද අමතක වුණාට පස්සේ කරුණු දන්නේ නැතුව මතක නැතුව මේ මොකද අපි කතා කරන දේවල් ගොඩක් කතා කරනවා ගොඩක් විස්තර කරනවා එහෙම කියනකොට අහගෙන ඉන්නකොට දේශනාවකදී සවන් දීමෙන් තේරුම් ගැනීමේ හැකියාව ගොඩක් වැඩි. නමුත් ඊට පස්සේ පොතක් බලලා තේරුම් ගන්න ගියම චුට්ටක් අමාරුයි. නමුත් අර දේශනාවකට සවන් දීලා පාඩමට අහුම්කම් දීලා ඉන්න මොහොතේම ඒ කියන ඒව අමතක වෙන්න කලින්ම ආයාර පොත අරගෙන බැලුවොත් එහෙම ඊට වඩා පහසු වෙනවා තේරුම් ගන්න. ඒ නිසා තමයි මේ කියන්නේ අමතක වෙන්න කලින් මතක තියාගන්න.